আমি ইন্ডিকা ಏನೋ ಸೌಂಡ್ ಏನೋ ಹರಿ ಮೈಕ್ರೋಫೋನ್ ಆನ್ ಕಲ್ಲದ ಆಫ್ ಕಲ್ಲದ ಕ್ಯಾಮರಾ ಪೊಂಡ ಬಾಲನ ಕಟ್ಟೆ ಚೆಕ್ ಕಲ್ಲ ಹೋದ ಏನ ಅಪಿಟ ವೆಡೆ ಪಟಂಗನ್ನ ತಿನ್ನನೆ හරි අපි දේවි බාලිකා පේපර් එකේ MCQ අන්තිමට කතා කරේ කීයද කියලා මට කවුරු හරි මැසේජ් එකක් දාන ළමයි දේවි බාලිකා පේපර් එකේ MCQ කීයද අපි කතා කරලා දෙන්නේ ස්ට්‍රක්චර් එකේ කියලා මාතෘකාව ලිව්වට ඔයා දන්නව දේවි බාලිකා එකේ MCQ ඔක්කොම කතා කරේ නැහැ කියලා නේද මට කියන්න කවුරු හරි ළමයෙක් මැසේජ් එකක් දාලා කියන්න කීයද අපි කතා කරපු අන්තිම MCQ එක දේවි බාලිකා පේපර් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් චාමින්ද වර්ණකුල කෙනෙකුට මැසේජ් එකක් දාන්න පුළුවන් වාට H3O+ සමානයිලු H3O+ කියන්නේ මොකද්ද ළමයි H3O plus. ඊට පස්සේ ammonium. ඔය වගේ අයනයක් ගත්තාම H3O plus වල කොහොමද අඳින්නේ? හයිඩ්‍රජන් වලින් එක වැඩි කිරීම තුනයි ඉලෙක්ට්‍රෝන තුනක් එනවා. ඔක්සිජන් වලින් එනවා ළමයි 16ක්. 16 වෙනි කාණ්ඩේ ඉන්නේ ඔක්සිජන් වලින් ඉලෙක්ට්‍රෝන 6ක් එනවා. ලුයිස් විහුව ඇඳලා බලමුකෝ H3O plus වල. H3O plus වල ලුයිස් විහුව ඇඳහම හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන එකවරක් තුන තුනයි ඔක්සිජන් 16 වෙනි කාණ්ඩේ කාණ්ඩාංක 6යි ඒතර යගේ ඉලෙක්ට්‍රෝන 6ක් වෙනවා සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානනේ ඊට පස්සේ ධන ආරෝපණයක් තියෙන නිසා ළමයි එකක් අඩු කරන්න මොකද ධන ආරෝපණ තියෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගිහිල්ලානේ මේ ඉන්න කට්ටියකින් ඉලෙක්ට්‍රෝන එකක් ගිහිල්ලා කාගෙන් හරි ඒතර එක ඉලෙක්ට්‍රෝනයක් අඩු කරන්න එතකොට ඉලෙක්ට්‍රෝන 8යි එතකොට යුගල ගාන හොයන්න දෙකෙන් බෙදන්න අට දෙකෙන් බෙදුවම යුගල ගාන 4යි කියලා එනවනේ ඊට පස්සේ H3O+ වල ව්‍යුහය ඇඳහම මෙන්න මෙහෙමනේ ළමයි එන්නේ සැකිල්ල සැකිල්ල එන්නේ මෙහෙම නේද හයිඩ්‍රජන් කවදාවත් මධ්‍ය පරමාණු වෙන්නේ නැති නිසා ඔක්සිජන් දානවා මැදට ඔක්සිජන් මැදට දාලා මෙන්න මේ ලුයිස් වේව හඳිනවා අන්න එතකොට රේඛා තුනකටම දැන් ඉලෙක්ට්‍රෝන යුගල තුනක් ගිහිල්ලා. දැන් යුගල හතරයි ඉන්නේ තියෙන්නේ. යුගල හතරෙන් රේඛා තුනටම යුගල තුනක් ගියා එක යුගලයි ඉන්නේ. ඒක දානවා මැදට. ඒක දානවා මැදට. හයිඩ්‍රජන් වලට යුගල දාන්න නැහැනේ. ඊට පස්සේ බලනවා අපි විධිමත් ආරෝපණේ. ඒ ඒ මූලද්‍රව්‍ය වල විධිමත් ආරෝපණේ. එතකොට විධිමත් ආරෝපණේ හයිඩ්‍රජන් ගිනේ තනි බන්ධනයක් තියෙදි කොහොමත් ඔක්සිජන් ගේ විධිමත් ආරෝපණේ කාණ්ඩාංකයෙන් අඩු කරන්න. කාණ්ඩාංකේ 6යි. නැත්නම් සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 6යි. එකකින් අඩු කරන්න බන්ධන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි. බන්ධන 3යි ඉලෙක්ට්‍රෝන 2යි
ධන එකක් කියලා එන ඔන්න ධන ආරෝපණය මෙතෙන්ට එන දැන් ඕකනේ ළමයි H3O+ වල ව්‍යුහය ඊළඟට ඔය විදිහටම මට අඳින්න පුළුවන් ළමයි ඇමෝනියම් වලත් ලුයිස් ව්‍යුහ එකපාර ඇඳදාම එන්නේ මෙන්න මෙහෙම හරි මෙන්න මෙහෙම එන්නේ මේ දෙකේ මම අඳින්න හේතුවක් තමයි ළමයි අපි දායක බන්ධන ගැන කතා කරද්දී මෙන්න මේවා එක බන්ධනයක් දායක බන්ධනයක් මේ H2O වල එක බන්ධනයක් දායක බන්ධනයක් ඇමෝනියම් වලත් එක බන්ධනයක් දායක බන්ධනයක් හරිද අපි ඒ උදාහරණ වලට කතා කරමු එතකොට අන්න එකක් දායක බන්ධන අනිත් ඒවා සහසංයෝජනේ දායක කියන්නේ මොකද සංගත සහසංයෝජනේ නෑ එක බන්ධනයක් දායක අනිත් ඒවා සහසංයෝජන එක බන්ධනයක් දායක අනිත් ඒවා සහසංයෝජන තේරුණාද කියන්නේ මේ වගේ වෑ එතකොට මේ වාක්‍ය අපිට හරි කියලා හිතෙනවා මේ වාක්‍ය කියන H3O+ අයනේ එක් බන්ධනයක් වෙනස් අනිත් එක සමානයි. ඉතින් හරිනේ එක්කෙනෙක් දායක බන්ධනයක් අනිත් එක සහසංයෝජන දෙකක්. දායක කියන්නේ සහසංයෝජ වර්ගයක් තමයි. හරිද? නමුත් අර නිකන් සහසංයෝජකට වඩා දායක කියන එක වෙනස්නේ. එහෙනම් මේ වාක්‍ය හරි කියලා අපිට හිතනවා නේද? නැට ඒ වාක්‍ය වැරදි. ඒකට හේතුව ළමයි දායක බන්ධනය හදාගත්තට පස්සේ මොන බන්ධනේද දායක බන්ධනේ කියලා හොයන්න බෑ. මේකද දායක බන්ධනේ නැත්තම් මේකද හොයාගන්න බෑ මෙතන දායක බන්ධන එකක් තියෙනවා මොකද්ද කියලා හොයාගන්න බෑ හොඳට තේරුම් ගන්න දායක බන්ධන හැදුවට පස්සේ ඒ බන්ධනේ මොකද්ද කියලා හොයාගන්න බෑ උදාහරණ ඕනි තරම් දෙන්න හැබැයි දායක බන්ධනයක් තියෙනවා ඒක අපි දන්නවා දායක බන්ධනයක් මෙතන තියෙනවා මොකද්ද කියලා හොයාගන්න බෑ ඒක නිසා එක බන්ධනයක් වෙනස් අනිත් බන්ධන දෙක සමානයි කියන කතන්දරේ වැරදි එහෙම කියන්න බෑ. මොකද දායක බන්ධනයක් හඳුර ගන්න බෑනේ. බන්ධන තුනම එක වගේ. මේ බන්ධන තුනම එක වගේ. එහෙනම් මතක තියාගන්න. දායක බන්ධනේ හදාගත්තට පස්සෙත් ඒක සහසංයුජ බන්ධනයක් හදාගත්තට පස්සේ ඊට පස්සේ ඒක අනෙක් බන්ධන වලින් වෙන් කර හඳුර ගන්න බෑ. හරිද? මේ ටික ඇඳ නේද? ලියා ගන්න වාක්‍යයක්. يعني H3O+ ammonium වැනි අයනවල يعني H3O+ ammonium වැනි අයනවල H3O+ ammonium වැනි අයනවල එක් බන්ධනයක් දායක බන්ධනයක් වන අතර එක් බන්ධනයක් දායක බන්ධනයක් වන අතර අනෙක් බන්ධන සහසංයුජ වේ එක් බන්ධනයක් දායක බන්ධනයක් වන අතර අනෙක් බන්ධන සහසංයුජ වේ අනෙක් බන්ධන සහසංයුජ වේ නමුත් නමුත් මෙම බන්ධන අතරින් නමුත් මෙම බන්ධන අතරින් දායක බන්ධනය කුමක් දැයි නමුත් මේ බන්ධන අතුරින් දායක බන්ධනය කුමක් දැයි නමුත් මේ බන්ධන අතුරින් දායක බන්ධනය කුමක් දැයි හඳුනාගත නොහැක දායක බන්ධනය කුමක් දැයි හඳුනාගත නොහැක තේරුණනේ කතන්දරේ මොකද්ද දායක බන්ධනය කියලා හඳුරගන්න බැහැ දැන් හරිනේ එබැවින් පවා වැරදි පවා කියලා කියන්නේ පළවෙනි වාක්‍ය පවා වැරදි පළවෙනි වාක්‍ය වැරදි කින්ද පළවෙනි වාක්‍ය වැරදි H3O+ අයනේ එක් බන්ධනයක් දායක බන්ධනය කියෝ එක අපි දන්නවා දෙවා සත්‍යයි ළමයි ඕවා වාලගේ සාමාන්‍යයෙන් වැරදි ඇති සාමාන්‍යයෙන් මුල් කාලේ ඉගෙන ගන්න ළමයි හැටියටනේ ඉස්සරහට නිතරම හම්බ වෙනවා නේද හින්දා ඉච්චර ගණන් ගන්න එපා හරිද ඔයාලට හොඳට ලුයිස් ව්‍යුහය අඳින්න පුළුවන් වෙලා තියෙනෝනේ මේ වෙනකොට ඕනි මේ එක්කෙනෙක්ගේ ලුයිස් ව්‍යුහය අඳ ගන්න පුළුවන් වෙනෝනේ එකපාරට එන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන ගණන් කර කර ඉන්න ඕනේ නැහැ හරි හරි ළමයි අසත්‍යයි සත්‍යයි නේ පළවෙනි වාක්‍ය අසත්‍ය වෙලා දෙවෙනි වාක්‍ය සත්‍ය වෙනවා නම් උත්තරේ 4 22ට උත්තරේ 4 තේරුණානේ 22ට උත්තරේ ගන්න වෙන්නේ අපිට 4 තරුවක් දාලා ලියා ගන්න දායක බන්ධනයක් ඇති බවට අප දන්නා නමුත්
දායක බන්ධනයක් ඇති බවට අප දන්නා නමුත් එම බන්ධනය අනෙක් සහ සංයුජ බන්ධන වලින් එම බන්ධනය අනෙක් සහ සංයුජ බන්ධන වලින් වෙන්කර හඳුනා ගත නොහැක එම බන්ධනය අනෙක් සහ සංයුජ බන්ධන වලින් වෙන්කර හඳුනා ගත නොහැක වෙන්කර හඳුනා ගත නොහැක 23 හරි කැල්සියම් හයිඩ්‍රයිඩ් 2H2O කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දන H2 වෙන ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් ඔක්සිකරණයට හා ඔක්සිහරණයට ලක්වේ CH2 කැල්සියම් හයිඩ්‍රයිඩ් ධන 2H2 තාම මේවා එකපාරව තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මේවා ටිකක් කල් යනකොට වාට හොඳට තේරෙනවා මේවා ඉනෝගනික් එහෙම කරනකොට වාට මේවා નિયමිටම තේරෙන්න පටන් ගන්නවා තාම අර මූලික දැනුම ටික ටික එකතු කරගෙන ඉන්න ළමයි නේවාල එහෙම මෙහෙන්නේ එතකොට මේ මුල් පාඩම් තුන ඉගෙන ගනිමින් මේ දැනුම එකතු කරගෙන ඉන්න හින්දා මේ වගේ ප්‍රශ්න එකපාර සමහරට අමාරු වෙනවා තේරුණා තියරි හොඳට පාඩම් කරපු ළමයිට පුළුවන් දැන් මෙතන කියනවා ඔක්සිකරණයට සහ ඔක්සිහරණයට ලක් වේ කොහොමද හොයන්නේ ඔක්සිකරණයට ලක් වුණාද ඔක්සිහරණයට ලක් වුණාද කියලා අපිට සිද්ධ වෙනවා ඔක්සිකරණ අංක ටික හොයන්න එතකොට හම්බුයි අපි ඔක්සිකරණ අංක ටික හොයමු මේ කට්ටිය ළමයි කැල්සියම් කියන්නේ අනිවාර්යයෙන්ම ධන දෙක ඔක්සිකරණයේ ඉන්න කෙනෙක් ඇයි අපි ඉගෙන ගත්තා ඔක්සිකරණ අංකය හොයනකොට දෙවනි කාණ්ඩයේ අය හැමදාම ධන දෙක කැල්සියම් දෙවනි කාණ්ඩේ බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් කැල්සියම් කියන්නේ දෙවනි කාණ්ඩේ හැමදාම හදන්නේ ධන දෙක හයිඩ්‍රජන් බිඳුවත් හදනවා ඍණ එකත් හදනවා ධන එකත් හදනවා ඔක්සිකරණ අංක හයිඩ්‍රජන් බිඳුව හදනවා මූලද්‍රව්‍ය විට මූලද්‍රව්‍ය වේලාවට ඒ කියන්නේ H2 අවස්ථාව මූලද්‍රව්‍යමය අවස්ථාවේදී හයිඩ්‍රජන් ඔක්සිකරණ අංකේ බිඳුවයි ඍණ එක හදනවා ළමයි ලෝහ සමග ඉන්න වේලාවට හයිඩ්‍රජන් ලෝහත් එක්ක ඉදදී ඔක්සිකරණ අංකේ ඍණ එකයි මේ හයිඩ්‍රජන් වල කතන්දරේ මේ උගන්වන්නේ හොඳේ හයිඩ්‍රජන් ධන එකයි අලෝහත් එක්ක ඉදදී තේරුණාද ඔය පාඩම් කරගන්න ඕනේ මේව පාඩම් නැත්නම් වාට ඔක්සිකරණ අංක හොයාගන්න බැහැ ළමයි එතකොට දැන් කැල්සියම් එක් කියන්නේ මොකද්ද ලෝහයක් ඒක කොහොමද දන්නේ මාරයි ඒක දන්නේ කොහොමද ළමයි S ගොනුවේ සියලුම මූලද්‍රව්‍ය ලෝහ S ගොනුවේ සියල්ල ලෝහ ඉතින් කැල්සියම් S ගොනුවේනේ ඉතින් කැල්සියම් ලෝහයක් අඩෝ ඒක උගන්වලා නැහැනේ ඔව් ඒක උගන්වලා නැහැ තාම ඇයි ඒක උගන්වන්නේ 6 වෙනි පාඩමේදී ඉනෝගනික් වලදී උගන්වනවා S ගොනුව වෙනම P ගොනුව වෙනම D ගොනුව වෙනම උගන්වනවා එතකොට ඔයා ඉගෙන ගන්න S ගොනුවේ සියලුමයි ලෝහ කියලා හයිඩ්‍රජන් හරියටම S ගොනුවට ගන්නේ නැහැ සමහරලාට ගන්නවා සමහරලාට ගන්නේ නැහැ ඒක නිසා අනිත් මූලද්‍රව්‍ය සියල්ලම ලෝහ ඒතකොට කැල්සියම් කියන්නේ දෙවනි කාණ්ඩේ සියල්ල ලෝහ පළවෙනි කාණ්ඩේ සියල්ල ලෝහ එතකොට කැල්සියම් කියන්නේ ලෝහයක් කියලා දන්න. එතකොට ලෝහයත් එක්ක ඉදී හයිඩ්‍රජන් මොකද්ද? ඍණ එක ළමයි. අනිත් එක මතක තියාගන්න ධන ධන සෙට් වෙන්න බෑ කවදාවත් ඈ. ධන ධන සෙට් වෙන්න බෑ. ධනයි ඍණයි තමයි සෙට් වෙලා උදාසීන වෙන්නේ. එතකොට හයිඩ්‍රජන් දෙකක් ඉන්නවා නේද? ඍණ එකේම දෙකන්නේ. තේරෙනවද කතන්දරේ? දැන් මෙතන එළිය දෙක ගන්න එපා. එළිය දෙක මොකද්ද? තුලිත කරන්න දාපු දෙකක්. එළිය දෙක කියන්නේ තුලිත කරන්න දාපු දෙකක් නේ. එතකොට මෙතන හයිඩ්‍රජන් ඉන්නේ අලෝහයක් එක්ක ඔක්සිජන් අලෝහයන්නේ එහෙනම් හයිඩ්‍රජන් වල ඔක්සිකරණ අංක කීයද ධන එකයි දැන් මේ පාඩම් නැතිලා මේ දැන් පාඩම් කරගන්න මෙන්න උගන්වලා තියෙනවානේ හයිඩ්‍රජන් අලෝහත් එක්ක ඉද්දී අලෝහ සමග ඉන්නා විට අලෝහ සමග සිටින විට ලෝහ සමග සිටින විටනේ ඔක්සිජන් කියන්නේ අලෝහයක් අලෝහයක් එක්ක ඉද්දී හයිඩ්‍රජන්ගේ ඔක්සිකරණ අංක ධන එකයි ඔක්සිජන්ගේ ඍණ දෙකයි ඒක කොහොමද දන්නේ ඔක්සිජන්ගේ 99%ක් අවස්ථාවලම ඔක්සිකරණ අංකය ඍණ දෙකයි. ඔක්සිජන්ගේ 99%ක් අවස්ථාවලම ඔක්සිකරණ අංකය ඍණ දෙකයි. දැන් මෙතන ධන එකයි ඍණ දෙකයි පෑහෙන්නේ නැහැ. ඒක කොහොමද හැපෙන්නේ? හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවනේ. ඒතර ධන එකේව දෙක ධන දෙකට ඍණ දෙක හැපිලා යනවනේ. එහෙම නේද? හරි. මෙතන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තාම කැල්සියම් ධන දෙකයි. නේ? මෙතන ඔක්සිකරණ අංකය. ඔක්සිජන්ගේ ඍණ දෙකයි. හයිඩ්‍රජන්ගේ අන ලෝහත් එක්ක ඉදදී හයිඩ්‍රජන් ඍණ එකයි එහෙමද ගන්නෙ අන්න ළමයි වරද්ද ගන්න දැන ළමයි ලෝහත් එක්ක ඉන්නකොට මෙතන හයිඩ්‍රජන් බැඳිලා ඉන්නේ ඔක්සිජන්ටනේ
OH මෙතන තියෙන්නේ කැල්සියම් 2+ සහ OH- කියන අයන දෙක. උන් දෙන්නනේ ළමයි මේ සංයුතා මාරු වෙලා මුගේ එක මෙතන මුගේ දෙක මෙතෙන්ට ඇවිල්ලා කැල්සියම් වල එක මෙතන. නේ කැල්සියම් වල එක මෙතන. ඊට පස්සේ දෙක මෙතන ඇවිල්ලා මෙහෙම OH වල twice කියලා හැදෙන්නේ. මේ දෙක තමයි මෙතන තියෙන්නේ. එතකොට OH ඍණ අයනේ. එතකොට හයිඩ්‍රජන් ඉන්නේ කැල්සියම් එක්කද? නැහැ හයිඩ්‍රජන් ඉන්නේ ඔක්සිජන් එක්ක. දැන් මේ OH- සයිඩ් කැල්සියම් ටබෙන්දරට කරන්න දෙයක් නැහැ. හයිඩ්‍රජන් ඉන්නේ මේ වෙලාවේ අලෝහයක් එක්ක. හයිඩ්‍රජන් ඉන්නේ ඔක්සිජන් එක්ක නිසා අලෝහත් එක්ක ඉද්දි ඔක්සිකරණාංකය මොකද්ද? ධන එකයි. අලෝහත් එක්ක ඉද්දි ඔක්සිකරණාංකය හයිඩ්‍රජන්ගේ ධන එකයි. හා මෙතන ඔක්සිකරණාංකය බිඳුවයි කොහොමද කියන්නේ? ඒ මූලද්‍රව්‍ය අවස්ථාවේදී බිඳුවයි මේ ඔක්සිකරණකෙ බිඳුවයි මූලද්‍රව්‍ය අවස්ථාවේදී හයිඩ්‍රජන් ඔක්සිකරණකෙ බිඳුවයි තේරුණාද හරි ඔන්න ඔක්සිකරණාංක ටික හෙව්වා මේ ළමයි අපි බලමු හයිඩ්‍රජන්ගේ ඔක්සිකරණාංක වෙනස් වෙනවාද කියලා ආ මේ බලන්නකො හයිඩ්‍රජන් රිණේකේ ඉඳලත් යනවා ඔක්සිහරණයක් තනින් වෙන්නත් බෑ ඔක්සිකරණයකුත් වෙනවා. ඒතර මෙතන කැල්සියම් වල කිසිම ඔක්සිකරණාංක වෙනසක් වෙන්නේ නැහැ. ඔක්සිජනුත් මෙතන ඍණ දෙකයි. මෙතනත් ඔක්සිජන්ගේ ඔක්සිකරණාංකය ඍණ දෙකයි. නะ ඔක්සිජන්ගේ ඔක්සිකරණාංකය වෙනස් වෙලත් නැහැ. එහෙනම් කවුද ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ? හයිඩ්‍රජන් විතරයි. ඒක නිසා තේරුම් ගන්න හයිඩ්‍රජන් ඍණ එකේ ඉඳලා බිඳුවට ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණාංකය වැඩි වෙනවා. ඍණ එකේ ඉඳලා බිඳුවට වැඩි වෙනවා වගේම ධනයකේ ඉඳලා බිඳුවට අඩු වෙනවා. මට තේරෙනව නේද? බිඳුව ඍණේක ධනේක මෙහෙදී අඩු වෙනවා. ඍණේකේ ඉඳලා බිඳුවට එද්දි වැඩි වෙනවා. ඒ හින්දා මෙතන හයිඩ්‍රජන් වෙනස් වෙලා නැහැ. මෙතන අර ධනේකේ ඉන්න හයිඩ්‍රජන් හතර දෙනෙක් ඉන්නෝනේ ළමයි. ඒ හතර දෙනාගෙන් ධනේකේ ඉන්න හයිඩ්‍රජන් දෙන්නෙක් මෙතන ඉන්නවා. එයා හිතේට අවුලක් නැහැ නේ. එයා වෙනස් වෙලා නැහැ නේ. අපි බලන්න ඕනේ වෙනස් වෙනවද නැද්ද කියලා නේ. වෙනස් වෙන්නේ නැති කෙනෙක් දිහා බලාගෙන ඉවරලා මේක වෙනස් වෙන්නේ නැහැ කියන්නේ එපා. ඉතින් මෙතන වෙනස් වෙලා නැහැ නේ. ඒක නිසා වෙන්න බෑනේ කියලා වෙනස් වුණු නැති එක්කෙනා බලන්න එපා වෙනස් වෙච්චේ ඌ දිහා බලන්න. පැහැදිලිවම ඍණේකේ ඉඳලා බිඳුවට අඩු වෙලා තියෙනවා. සෝරි වැඩි වෙලා තියෙනවා. ධනයේකේ ඉඳලා බිඳුවටත් වැඩි වෙලා තියෙනවා. සෝරි ධනයේකේ ඉඳලා බිඳුවට අඩු වෙලා තියෙනවා. එහෙනම් අඩු වෙලා තියෙනවා වැඩි වෙලා තියෙනවා. එහෙනම් මෙතන කියනවා ළමයි මොකද්ද? H2N ප්‍රතික්‍රියාවේ හයිඩ්‍රජන් ඔක්සිකරණයට හා ඔක්සිහරණයට ලක් වේ හරියට හරි පවා සත්‍යයි. වාට අද හරි අමාරු ප්‍රශ්නයක් වගේ මේක දැනෙනු ඇති. අද වාට දැනෙන තිය අම්මෝ හරි අමාරු ප්‍රශ්නයක් කරා කියලා මේ හරි සරල දේවල් 6 වෙනි වගේ පාඩමට එනකොට ළමයි ඉනෝගනික් වලට එනකොට හරිම සරල දේවල් බවට මේව පත් වෙනවා. නිකන් ඕනි කෙනෙක්ට ගහන්න පුළුවන් MCQ මේව නෙවෙයි අමාරුයි ඔය කෙමිස්ට්‍රි වල. අද වාට මේව අමාරුයි කියලා දැනෙනු ඇති. මේව නෙවෙයි අමාරු ඉස්සරහට තමයි අමාරුයි තියෙන්නේ. ගණන් ගන්න එපා තේරුණා හරි හරි හරිනේ මේ වගේ ප්‍රතික්‍රියාවකදී H2 පිට වෙනවා නම් මතක තියාගන්න ඒක රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් වෙනවා මේ වගේ ප්‍රතික්‍රියාවකදී H2 පිට වෙනවා ඒක රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් තේරුණා හා නේ දැන් මෙතන මොකද්ද වෙන්නේ ඔක්සිකරණ අංකය වැඩි වී ඇත හයිඩ්‍රජන් හි ඔක්සිකරණ අංකය වැඩි වී ඇත මෙතන හයිඩ්‍රජන් හි ඔක්සිකරණ අංකය අඩු වී ඇත. ඔක්සිකරණ අංකය වැඩිත් වෙලා ඔක්සිකරණ අංකය අඩුත් වෙලා එනම් පළවෙනි වාක්‍ය හරි ඔක්සිකරණයටත් ලක් වෙන ඔක්සිහරණයට ලක් වෙන. පවා සත්‍යයක දාග. ඊළඟ වාක්‍ය. ප්‍රතික්‍රියාවකදී සංයෝගයක අඩංගු මූලද්‍රව්‍යයක් එකවර ඔක්සිකරණයට හා ඔක්සිහරණයට ලක් වීම දිදාකරණයන් ලෙස හඳුන්වන අතර මෙන්න මේ ප්‍රතික්‍රියා H2 යන ප්‍රතික්‍රියා දිදාකරණය වියත ළමයි දිදාකරණය කියන එක තාම අපිට අහුනේ නැහැ. දිදාකරණය කියන එක තාම අහුන්නේ නැහැ. මේ මෙතන අර්ථ දෙයක් කීම හරි. මේ 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 ප්‍රශ්න අපි කරන්න ගත්ත කල් වැඩි ඒක නිසා මට හෙම් බණින්න එපා හොඳේ. අපි මේ 12 ෆස්ට් ටර්ම් පේපර්ස් කලින් ඉඳන් කරන්න පටන් ගත්තට සමහර ප්‍රශ්න තාම අපිට සමහර කොටස් තේරෙන්නේ නැහැ. දැන් කොච්චර අතහැරලා ආවද? එහෙම තමයි ඉතින්. තියරිටික් අර ඉගෙන ගන්න ගමන්නේ අපි පේපර් එක කරන්නේ. පේපර් එකේ අහනවා මුල් පාඩම් තුනෙන්.
අපි මුල් පාඩම් තුනම එහෙමම ඉවර වෙලා නැත්තම් තාම මොනවා කරන්නදනේ? ඉතින් මේ වගේ ප්‍රශ්න අතහැරලා යනවා. තාම දිදාකරණය කියන්නේ ඔයා දන්නේ නැහැ. මේ අර්ථ දැක්කීම හරි. හැබැයි දෙවෙනි වාක්‍ය වැරදි. මේ මේක දිදාකරණයක් නෙවෙයි. තේරුණාද? ඒක නිසා මේ වාක්‍ය අර්ථ දැක්කීම හරි. දිදාකරණේ එක මූල ද්‍රව්‍ය ඔක්සිකරණයට ඔක්සිහන්ඩ්‍රේට් ලක් කරනවා දිදාකරණයක් තමයි. නමුත් මේ ප්‍රතික්‍රියාවයකට උදාහරණයක් නෙවෙයි. ඒක නිසා දෙවා වැරදි. එහෙනම් පොඩි වාක්‍යයක් ලියා ගන්න. දෙවා වැරදි පොඩි වාක්‍යයක් ලියන්න මෙන්න මෙහෙම. ලියා ගන්න දිදාකරණයෙහි පස්සේ හරි ඔයාලා බලන්න එපා. එතකොට ඔය තේරෙනවනේ. හින්දා දැන් ලියා ගන්න. දිදාකරණයෙහි අර්ථ දැක්වීම නිවැරදිව දී ඇත. දිදාකරණයෙහි අර්ථ දැක්වීම නිවැරදිව දී ඇත. නමුත් මෙම නමුත් ඉහත ප්‍රතික්‍රියාව දිදාකරණයක් නොවේ. දිදාකරණයෙහි අර්ථ දැක්වීම නිවැරදිව දී ඇත. නමුත් ඉහත ප්‍රතික්‍රියාව දිදාකරණයක් නොවේ. උත්තරේ කීයද ළමයි? 3. උත්තරේ 3යි. සත්‍ය අසත්‍යනේ. පවා සත්‍යයි දෙවා අසත්‍යයි. සත්‍ය අසත්‍ය නම් උත්තරේ ගන්න කීයද? 3. උත්තරේ 3. හරි. 24. इलेक्ट्रोन पद्धति अति विमोचन वर्णावली पद्धति उदाहरण हाइड्रोजन इलेक्ट्रोन හීලියම් ප්ලස් වල එක ඉලෙක්ට්‍රෝන. හීලියම් වල ඉලෙක්ට්‍රෝන දෙකයි හීලියම් ප්ලස් වල එකක් ගියානේ. ලිතියම් 2 ප්ලස් ලිතියම් වල ඉලෙක්ට්‍රෝන තුනයි. ලිතියම් 2 ප්ලස් වල දෙන්නේ කියන්නේ හින්දා එක ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන එකක පද්ධතිය. ලියා ගන්න වාක්‍ය පවා සත්‍යයි කියලා ලියා ගන්න වාක්‍ය. යන බෝර් වාදයේ යෙදී හැක්කේ. බෝර් වාදයේ යෙදී හැක්කේ. බෝර් වාදයේ යෙදී හැක්කේ. තනි ඉලෙක්ට්‍රෝනයක් සහිත පද්ධති සඳහා පමණි. බෝර්වාදයේදී හැක්කේ තනි ඉලෙක්ට්‍රෝනයක් සහිත පද්ධති සඳහා පමණි. උදාහරණ වලට ලියාගන්න මේවා. හයිඩ්‍රජන්, හීලියම් ප්ලස්, ලිතියම් 2 ප්ලස් වගේ පද්ධති සඳහා බෝර්වාදයේ යොදන්න පුළුවන්. හරිද? අපි නම් ඉතින් අපේ සිලබස් එකේ තියෙන හයිඩ්‍රජන් විතරයි නේ. එතකොට පළවෙනි වාක්‍ය සත්‍යය පවා සත්‍යයි. දෙවෙනි වාක්‍ය හීලියම් ප්ලස් අයනේ විමෝචන වර්ණාවලිය හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය හා සර්ව සම නොවේ. හරියට හරි දෙවා දෙවා සත්‍යයි. මේ බලන්නකො ළමයි. ළමයි හීලියම් ප්ලස් වල විමෝචන වර්ණාවලිය ගැන අහනවා. හීලියම් ප්ලස් වල විමෝචන වර්ණාවලිය තනි ඉලෙක්ට්‍රෝනේ වර්ණාවලියන්නේ. එතකොට වාට හිතෙයි ඉතින් හීලියම් ප්ලස් වල විමෝචන වර්ණාවලිය හයිඩ්‍රජන් වලට සමාන ඇති නේද කියලා. ළමයි අනුරූප වෙන්න පුළුවන්. අනුරූප කියන්නේ රූපයෙන් සමානයි. අනුරූපයි කියලා කියන්නේ සමානයි කියන එක නෙමෙයි, සර්ව සමායි කියන එක නෙමෙයි. මේ බලන්නකෝ. මේ බලන්නකෝ. මෙතන වා දැකලා තියෙනවද සැනිටයිසර් බෝතල්? කඩේ තියෙන ලොකු බෝතලුයි පොඩි බෝතලුයි. ඒ තියෙන ටිකක් ලොකු එකක්. සැනිටයිසර් බෝතලයක්. ඔයාලා දැකලා තියෙනවද කඩේ ඉක්ුණාන තියෙන 250ට එකයි 150ට එකයි. ඒතර මේ 250 බෝතලයක් නම් මේ වගේම පොඩි බෝතලයක් තියෙන 150ට. මේ හැඩේමයි. හැබැයි ඒ දෙක සර්ව සමයිද? සර්ව සමයි කියන්න බෑ යි. සර්ව සමයි නෑ. ඒක හැම ගුණයක්ම සමාන වෙන්නේ පළමයි. හැබැයි රූපයෙන් සමානයි, අනුරූපයි. රූපයෙන් සමානයි. මේ 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 හැඩයමයි එතනක් තියෙන්නේ. සයිස් එක වෙනස් වුණා. එහෙනම් තේරුම් ගන්න. අනුරූපයි කියලා කියන්නේ සර්ව සමයි කියන එක නෙමෙයි. තනි ඉලෙක්ට්‍රෝනයේ පද්ධතිය කෙනක අනුරූප ගතියක් තියෙනවා. හැබැයි සර්ව සමද නැහැ. සර්ව සම නැහැ. ලියා ගන්න. යන්න හයිඩ්‍රජන් මෙන්ම හීලියම් ප්ලස්ද තනි ඉලෙක්ට්‍රෝනයේ වර්ණාවලියක් නිසා. හයිඩ්‍රජන් මෙන්ම හීලියම් ප්ලස්ද තනි ඉලෙක්ට්‍රෝනයේ වර්ණාවලියක් නිසා.
හයිඩ්‍රජන් මෙන්ම හීලියම් ප්ලස්ද තනි ඉලෙක්ට්‍රෝනේ වර්ණාවලියක් නිසා. ඒවායේ යම් සමානකමක්. ඒවායේ යම් සමාන බවක්. ඒවායේ යම් සමාන බවක්. වරහන් ඇතුළේ යන අනුරූප බවක්. අනුරූප බවක් වරහන් වල ඇත. ඒවායේ සමාන බවක්. අනුරූප බවක් ඇත. නමුත් සර්ව සමනොයි. නමුත් සර්ව සමනොයි. සර්ව සමනොයි. තෝ පෑනෙන් දාලා ලියාගෙන මෙන්න මේ වාක්‍ය. කිසිම කිසි කියන්නේ කිසිම මෙහෙම කිසිම නෙවෙයි. යන එකිනෙකට වෙනස් ප්‍රභේද දෙක විමෝචන වර්ණාවලි එකිනෙකට වෙනස් ප්‍රභේද දෙක වර්ණාවලි කිසි විටක සර්ව සමවන්නේ නැත. එකිනෙකට වෙනස් ප්‍රභේද දෙක විමෝචන වර්ණාවලි කිසි විටක සර්ව සමවන්නේ නැත. ඒවා සෑම විටම වෙනස්ය. ඒවා සෑම විටම වෙනස්ය. ඒ කියන්නේ මොකද්ද? කවදාවත් ළමයි විමෝචන වර්ණාවලි සර්ව සම වෙන්න බෑ. ඒවා එකිනෙකට වෙනස්. ශක්ති මට්ටම් අතර දුරවල් වෙනස්, ඉලෙක්ට්‍රෝන පැනිල්ල වෙනස්, අර ලයිමන් බාමර් පාෂන් කියන ඒවා නෑ ඒවැ. මොකද ලයිමන් බාමර් පාෂන් කියන ඒවා අපි අර්ථ දක්වන්නේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලට විතරයි. අනිත් ඒවා තියෙනවා හැම වර්ණාවලි. ඒවැ ශ්‍රේණි තියෙනවා. නමුත් ඒවට වෙන වෙන ශ්‍රේණි නම් තියෙන්නේ. අපි ඒක ඉගෙන ගන්න නේද? ඕනි මූලද්‍රව්‍යයක් දෙන්න ඕනි එක්කෙනාගේ විමෝචන වර්ණාලියක් ගන්න පුළුවන්. අපි හිතමු දැන් අර ඩිංගට කලින් හැමෝම කැල්සියම්. දැන් කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන 20ක් ඉන්නවා. ඒතර එයාගේ විමෝචන වර්ණාලියක් අපිට ගන්න පුළුවන්. උත්තේජනය කරලා ඉහළ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන යවුවට පස්සේ ඌ ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් පහළ ශක්ති මට්ටම් වලට වැටෙනවා. ඒ පහන්සිලු පරීක්ෂාවේ පදනම විමෝචන වර්ණාවලි. කැල්සියම් ගඩොල් රතු පාටක් දෙන්නේ ඒ විමෝචන වර්ණාවලිය නිසා. ගඩොල් රතු පාටයි. ඒ වගේ හැමෝටම තියෙනවා ළමයි විමෝචන වර්ණාවලිය වෙනස්. අපේ සිලබස් එකේ තියෙන හයිඩ්‍රජන් විතරයි. අපි අධ්‍යයනය කරන්නේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය විතරයි. තේරුණා නේද? හරි. ඉතින් ළමයි මට කියන්න දැන් මේ බලන්නකෝ. පවාත් සත්‍යයි දේවාත් සත්‍යයි. හරිද? මට ළමයි උත්තර දෙන්න. මට දැන් මට ඕනි දැන් ඔයාලා හිතන විදිහ මට. ඔයාලා හිතන විදිහ මට දකින්න ඕයි මට කියන්න. වාක්‍ය දෙකම සත්‍යයිනේ. පැහැදිලි කරනවා නම් එක. පැහැදිලි කරන්නේ නැත්නම් දෙක. මට කියන්න. මේක වෙනම කියෝල මේක වෙනම කියෝල මුන් දෙන්න සත්‍යයි කියලා අඳුරගත්තා ඊපස්සේ මට කියන්න. මුගෙන් ඌව පැහැදිලි කරනවාද කියන්නේ? මෙයාගේ මෙයා පැහැදිලි කරනවාද? ඔන්න ඔය හරි වල වරද්දනවා. තේරුණාද? ඒ කියන්නේ ඔයාලා මට කියන්නේ එකද දෙකද? උත්තරේ එකද දෙකද කියලා ගන්න. පැහැදිලි කරනවා නම් එක. පැහැදිලි කරන්නේ නැත්නම් දෙක. නේද? ඔන්න ඔයාලා මේ වරද්දන තැන් ළමයි. ඔයාලා කියන්නේ අපිට හිතන විදිහට ගන්න බෑ. කෙමිස්ට්‍රි වල හිතන විදිහක් තියෙනවා. අපි කෙමිස්ට්‍රි වල හිතන විදිහට හිතන්න ඕන. මට නිකමට කියන්නේ ඔයාලා දෙන උත්තරේ හරිය උත්තරක් තියෙනවා වැරදි උත්තරක් තියෙනවා මට කියන්නේ ඔයාට ඔබට හිතෙන්නේ කොහොමද කියලා දල වශයෙන් ඔබට හිතෙන්නේ කොහොමද හොඳයි දෙපැත්තටම උත්තර එනවා මේ බලන්නකෝ දැන් පළවෙනි එකෙන් කියන්නේ බෝ රහක් උතින් හරිය පැහැදිලි කරන්න පුළුවන් කියන්නේ දෙවෙනි එකෙන් කියන්නේ හාත්පසින්ම වෙන එලහරකයි මීහරකයි කතන්දරයන්නේ දෙවෙනි එකෙන් කියනවා හීලියම් ප්ලස් විමෝචන වර්ණාවලිය අර හයිඩ්‍රජන් වර්ණාවලිය හා සර්ව සම නොවේ ඔව් ඒකත් හරි. මේ වාක්‍ය හරි. නමුත් මේක පැහැදිලි කරන්න කිසිම හේතුවක් තියෙනවද? නෑ නේ මේක සර්ව සම නොවන කතන්දරයක් කියනවා. මේක කියන ඊඩිය ප්ලස් උත් පැහැදිලි කරන්න පුළුවන් බෝර්වාදී. ඉතින් බෝර්වාදයක් ගැන වචනයක්වත් මේක කියලා නෑ. දැන් පැහැදිලි කිරීමක් නෑ. හින්දු උත්තරේ ගන්න වෙන්නේ දෙක ළමයි. දැන් ඒ කෙමිස්ට්‍රි වල හිතන විදිහට ඔයා හිතන්න. ඔයාට දැන් එහෙම වරදිනව නම් වරදින්න පුළුවන්. ඒ අන්තිම MCQ ටික සාමාන්‍යයෙන් වරදිනව ළමයි. 25. කිසියම් පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන දෙකකට සර්ව සම ක්වොන්ටම් අංක කුලක නොපවතී. පරමාණුක ඉලෙක්ට්‍රෝන දෙකක් ගැනයි කියන්නේ. 25. කිසියම් පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන දෙකකට සර්ව සම ක්වොන්ටම් අංක කුලක නොපවතී. පවා සත්‍යයි. පවා සත්‍ය මේක ලියන්නේ මේක ළමයි මොකද්ද පෞලිගේ බහිෂ්කාරක නියමෙන් කියන්නේ ඕක දැන් වාට මතක නැත්තම් ඔන්න ගෙදර ගිහිල්ලා පොත පෙන්නලා බලා ගන්න ඕනේ පෞලිගේ බහිෂ්කාරක නියමය කියන්නේ මොකද්ද කියලා තේරුණාද
පෞලිගේ බහිෂ්කාරක නියමෙන් කියනවා ළමයි ක්වොන්ටම් අංක කුලක දෙකක් සමාන වෙන්න බෑ කවදාවත්. පරමාණුක ඉලෙක්ට්‍රෝන අපි හිතමු ආයෙ ගමුකෝ කැල්සියම්. කැල්සියම් වල ඉසෙට් 20යි කියන්නේ ඉලෙක්ට්‍රෝන 20යි. ඉලෙක්ට්‍රෝන 20ට ළමයි ඇඩ්‍රස් 20ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 20 කියලා කියන්නේ අපි උදාහරණයකට ගත්තේ මොකද්ද? ඉස්පිරිතාලෙක ඉන්නේ ලෙඩ්ඩු. ඒ ලෙඩ්ඩු 20 දෙනෙක් ඉද්දි ඒ ලෙඩ්ඩු 20 දෙනාට ඇඩ්‍රස් 20ක් තියෙනවා. හරියට ඇඩ්‍රස් එක වගේ තමයි ක්වොන්ටම් අංක කුලකය කියලා කියන්නේ. දැන් අපිට අපි අපේ ලෙඩෙක් ඉන්නවා නම් ඉස්පිරිතාල නැවතිලා අපි ඌව බලන්න යනකොට හැම ලෙඩාගෙන් ළඟටම ගිහිල්ලා බලනවාද මේ අපේ කාද මේ අපේ කාද කියලා. නැහැ අපිට ඇඩ්‍රස් එක දෙනවා. අපිට කියනවා මෙන්න මේ ලෙඩා මෙන්න මේ ඉස්පිරිතාල මෙන්න මේ වාට්ටුවේ මෙන්න මේ සෝරි මෙන්න මේ තට්ටුවේ නැත්තම් මෙන්න මේ වාට්ටුව අංකයක් තියෙනවා මේක මෙන්න මේ ඇඳේ ඉන්නේ කියලා. තේනවා? තොර අපි හොයාගෙන යනවා ඇඳ නේද මුලින්ම යනවා ඉස්පිරිතාලෙට ඉස්පිරිතාලෙට ගිහිල්ලා මේ මොන වාට්ටුවේද ඊට පස්සේ කොතන ඇඳේද කියලා ඒක හොයාගෙන ගියාම අන්න ළමයි ඒ ලෙඩාව අපිට හම්බ වෙනවා. දැන් වෙන ගෙදරක ලෙඩෙක් ඉන්නවා ඒ ඉස්පිරිතාලෙම. ඌ ගැන අපි දන්නේ නැහැනේ. ඌ අපේ අඳුරන කෙනෙක් නෙමෙයි. ඌත් ඉන්නේ මේ 24. ඒතර ඌට තියෙන වෙන ඇඩ්‍රස් එක. අපේ ඇඩ්‍රස් එක නෙවෙයිනේ. අපේ ඇඩ්‍රස් එක එහෙම දන්නවනම් හොයාගෙන ඉන්නේ අපේ ලෙඩාව. ඒ ගෙදර මිනිස්සු හොයාගෙන ඉන්නේ එයාගේ ලෙඩාව නෙමෙයි අපේ ලෙඩාව. මිනිස්සු 20 කියන්නේ ළමයි ඇඩ්‍රස් 20ක් ලෙඩ 20 දෙනවා. ඒ වගේ කැල්සියම් කියන මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන 20 ඉන්නේ ළමයි එක එක එකම ඉස්පිරිතාලේ තමයි එක එක තට්ටු වල ඉන්නේ. පළවෙනි තට්ටුව දෙවෙනි තට්ටුව තුන්වෙනි තට්ටුව ඒ තට්ටු වල නේද වෙන වෙන වාට්ටු වල වෙන වෙන ඇඳවල් වල ඉන්නේ. ඒතර ඒගොල්ලන්ට හිමිවන කොන්ටම් මාක කුලකය වෙනස්. සමහරලාට මගේ ඇඳට මමල් ලෙඩින්නම් මගේ ඇඳට එහා පැත්තේ ඇඳේ ඉන්නවා කියන කුලෙඩේ. එතකොට අපි දෙන්නගේ සමාන දේවලුත් තියෙනවා. මොකද්ද? එකම ඉස්පිරිතාලේ අපි දෙන්නම. වා හිතන්නේ. මෙන්න එක කාමරයක් හරිද? ඒ කාමරේ ඉන්න දෙන්න ලෙඩු දෙන්නෙක් කියලා හිතන්නකෝ ළමයි. මේ ප්‍රායෝගිකව හිතන්නකෝ. මේ එක ලෙඩෙක් තමයි මම. අනිත් ලෙඩා තමයි එහා පැත්තේ ඉන්න එක. තේරුණාද? ඇඳවල් දෙකක ඉන්නවා එක ඇඳ කුඩු බැලිය අතර අනිත් ඇඳ යටි බැලිය අතර. ඒයි කියලා අහන්න එපා ඉතින් නේ. නේද? ඒ හැටිනේ. බහිෂ්කාරක නෙමෙයි කියන්නේ උඩු බැලිය යටි බැලිය අතර භ්‍රමණ අසමානව ඉන්නවා නේ. ලෙඩු දාලා තියෙන්නේ එහෙමයි. එතකොට අන්න මේ ලෙඩු දෙන්නම හොයාගෙන එක ලෙඩයි අනිත් ලෙඩයි හොයාගෙන එනකොට මිනිස්සු ඇඩ්‍රස් එකේ අග වෙනකම්ම සමානයි. මොකද එකම ස්පිතාලේ. එකම ගොඩනැගිල්ල. එකම තට්ටුවේ. එකම වාට්ටුවේ. ඔක්කොම ටික හරි සහ එකම කාමරේ ඔය එකම අංක ටික දෙන්නේ. ඒ කියන්නේ උගේ ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිගාංශ ක්වොන්ටම් අංකය, ඊට පස්සේ චුම්බක ක්වොන්ටම් අංකය ඔය තුනම සමාන වෙලා අන්තිමට කාමරයට ආවට පස්සේ එකෙක් ඉන්න උඩු බැලි වනිත් එකයි ඉන්න යටි බැලිය. අන්න ළමයි සමහර වෙලාවට භ්‍රමණ ක්වොන්ටම් අංකය විතරක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඉතින් ඇඩ්‍රස් එකම වෙනස්නේ. භ්‍රමණ ක්වොන්ටම් අංකෙන් නේද ඇඳේ අංකයෙන් වෙනස් වෙලා තියෙනවා. කමක් නැහැ. ඇඩ්‍රස් දෙක වෙනස් නැහැ. ඒක නිසා ළමයි ඇඩ්‍රස් දෙක වෙනස් කියන එකට හේතු වෙන්නේ මෙන්න මේ ප්‍රධාන වශයෙන් මෙන්න මේක. ඔන්නෝක ගැන කිව්වේ පෞලිගේ බහිෂ්කාරක නියම. අපි මේව ගැඹුරට කතා කරලා තියෙන්නේ දැන් ආයේ ළඟදි දවසක් මතක් කරලා ගමු පෞලිගේ බහිෂ්කාරක නියමේ. තේරුණාද? එයාට දෙන අර්ථ දැක්වීම තියෙනවා පහක් හයක් විතර. පෞලිගේ බහිෂ්කාරක නියමෙට එක එක විදි තියෙනවා අර්ථ දක්වන. ඒවෙන් එක අර්ථ දැක්වීමක් තමයි මේ තියෙන්නේ. එකම මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන දෙකකට ක්වොන්ටම් අංක කුලක දෙක සමාන වෙන්න බෑ. ඇඩ්‍රස් දෙක සමාන වෙන්න බෑ කවදාවත්. මේකෙන් පවා වෙනස් වෙනවා. මේකෙන් අඩුම ගන්න මේ තුනම සමාන වෙලා ඇඳේ අංකෙන් හරි වෙනස් වෙනවා. ඒ කියන්නේ ළමයි පළවෙනි වාක්‍ය සත්‍යයි පවා සත්‍යයි කියලා ලියන්න පෞලිගේ බහිෂ්කාරක නියමය මේයි. පෞලිගේ බහිෂ්කාරක නියමය මේයි. ගෙදර ගිහිල්ලා ඕක බලා ගන්න ඕනේ. ගෙදර ගිහිල්ලා පෞලිගේ බහිෂ්කාරක නියමය බලා ගන්න. දෙවෙනි වාක්‍ය පරමාණුවක් තුල බැමුන් සමාන ඉලෙක්ට්‍රෝන නොපවති. එහෙමද? ඔක්කොම ඉන්නේ එකෙක් උඩු බැලිය අනිත් යට වෙල් නැහැ නේ ළමයි. දෙවා වැරදියි. සාමාන්‍යයෙන් එකම කාක්ෂිකයක් එකම උපශක්ති මට්ටමේ බැමුන් සමානයි ඉන්න බෑවුම් සමානයි ඉන්න අසමානයක් ඉන්න සමානයි ඉන්න එක්කෙනෙක් විතර දින්නේ. මේ ඉලෙක්ට්‍රෝන 20 ගත්තාම බෑවුම් සමානයි ඉන්නවා. ඒ කියන්නේ මේ මේක ඔයා හිතනවා මේක හැම වෙලේම වෙනස් කියලා. ඒක සමානයි තියෙන්නේ. ඒ කියන්නේ දෙවනි වාක්‍ය වැරදි. ලියාගන්න මේ බෑවුම් සමානයි ඉන්නවා ලියන්න.
මූලද්‍රව්‍යයක් තුල බෑවුම් සමාන වන ඉලෙක්ට්‍රෝන බොහොමයක් පවතී. නේද? මූලද්‍රව්‍යයක් තුල බෑවුම් සමාන වන ඉලෙක්ට්‍රෝන බොහොමයක් පවතින. එකම කාක්ෂිකයේ උඩු බැලිය අතර දැනිට ඒවත් ඉන්නවනේ උඩු බැලිය අතර ඉන්නේ. S කාක්ෂිකෙත් නැද්ද? උඩු බැලිය අතරට ඒකේ. ඉන්නවනේ උඩු බැලිය අතේ උව ඉන්නවා යටි බැලිය අතේ උව ඉන්නවා. බෑවුම් සමානයි ඉන්නවා. ඒ කියන්නේ දෙවා වැරදි. පවා හරි. හරි වැරදි නම් උත්තරේ 3. 25ට උත්තරේ 3. මේ পেපර් එකේ මට 10ට වඩා ගත්තොත් ලක් ඇති. මේ পেපර් එක මම සාමාන්‍ය මුල් කාලේ MCQ 10ට වඩා වැඩි නම් මට සතුටුයි. තේරුණා? මේක 2020 කියලා මයින්ට කරාම වැඩිම MCQ 22 වගේ තිබුණා. 25 22 වගේ තිබුණා. නමුත් ඒගොල්ලන්ට পেපර්ස් කරන්න පටන් ගත්තේ 2020 කයට পেපර්ස් කරන්න පටන් ගත්තේ ළමයි පාඩම් තුනම ඉවරනාට පස්සේ. ඔයාලට පාඩම් තුන ඉවර කළා නැතුනේ පටන් ගත්තේ. මට කියන්න ගණන් කරලා MCQ කීයද තියෙන කියලා ගණන් කරලා කියන්න බලන්න කට්ටිය. ඉන්න කට්ටිය ගණන් කරලා කියන්නේ MCQ 25 කින් අතෑරියා. අතෑරියා ඒව ගණන් ගන්න එපා හොඳේ. සහ ඒව හරි කියලා ගණන් ගන්නත් එපා. ඒ තියෙන ගාණෙන් මට කියන්න කීයද තියෙන කියලා. තියෙනවා. අපි යන්න හදන ස්ට්‍රක්චර්ඩ් එකට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකට අපි යන්න හදන ඔයාලා උත්තර එවන්නේ අතර හරිද හොඳයි අපි කතා කරන පළවෙනි පේපර් එක නනේ මේ වගේ පේපර් ටිකක් කතා කරන්න ඕනේ හොඳ මට්ටමකට එන්නේ නැතුව බෑ නම තේරුණා හොඳ මට්ටමරේනේ මේ වගේ পেපර් ටිකක් අපි කතා කරන්න ඕනේ හොඳයි හරි කොහොම බලන්න කට්ටියගේ උත්තර දැයි දැනට 13 වැඩිම ඉන්නවා හරි 29 එක ඉන්නවා මහන්සි වෙන්න ඕනේ හොඳයි දැන් අද පළවෙනි পেපර් එකනේ මේක ඉතින් ගොඩක් වැරදි ඇතිනේ පළවෙනි পেපර් එකකින්ද ගොඩක් කරත් ඒත් එහෙම තමයි නේ හරි දැනට කියපු ඒවාම වැඩිම විශ්සකු 20 තේරුණාද পেපර් එකට කරලා තමයි එන්නේ পেපර් එක හරිද හරි හොඳයි අපි එහෙනම් ස්ට්‍රක්චර් එකට යන්න ළමයි මේවා එකිනෙකව සංසන්දනය කරන්න තියෙන කාරණා හරිද මේවා අපි වෙනම ඉගෙන ගන්න ඕනි කරුණු ඒක නිසා මෙතනදී මම ඔයාලට විවරණයක් දීගෙන යන්නම් හරිද අපි ආයෙ පස්සේ කතා කරනවා එකක් ගානේ අද බැරි වෙන්න පුළුවන් අද මේවා සංසන්දනය කරන්න ක්‍රමයක් දන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි අපි පස්සේ ඒවා ඉගෙන ගන්නවා ඒක නිසා අද තියරි අඳවට අහගන්න උනන්දුවෙන් අහගන්න තියරි හරි පළවෙනි වතාවට ළමයි ෆස්ට් ටර්ම් පේපර් එකක් කරන්න ඕන ඒ ලෙවල් වල නේද කෙමිස්ට්‍රි හරි මොකද්ද ළමයි අහන්නේ වරහන් තුන දී ඇති ගුණය වැඩිවන පිළිවෙලට සකසන්නලු හේතු ඕනේ නැහැ වරහන් තුල දීලා තියෙන ගුණය වැඩි වෙන පිළිවෙලට පෙළගස්සන්න තියෙනවා මුලින්ම අයනිකාර්ය මොකද්ද අයනිකාර්ය ගැන යහන්නේ ඔන්න ළමයි මෙන්න මේ වගේ ගුණ පෙළගස්සන්න හැම එකටම තියෙනවා මෙතඩ් එකක් ඔයා මේ මෙතඩ් එක දන්නේ නැත්නම් ඔයාට කණා තමයි ගහන්නේ ඔන්න මම දැන් මේ ක්‍රම ටිකට මෙතඩ් එක හැම එකටම උගන්වගෙන 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 උගන්වන්න යනවා. මම හොඳට ඔළුවට දාගන්න. තේරුණාද? හරි. එහෙනම් මම ඔන්න අයනිකාර්ය පෙළගස්වන මෙතඩ් එක කියලා දෙන්නයි යන්නේ. වෙලා යනවා තමයි. නේද? හරි. අයනිකාර්ය පෙළගස්සන ගණන් ළමයි මේ සෙට් එක ලියාගන්න. අද දන්නේ නැත්නම් ඔන්න අද ඉගෙන ගන්න කට්ටිය. අද දන්නේ නැත්නම් අද ඉගෙන ගන්න කට්ටිය. හරිද? ඔන්න හතර දෙනෙක් ඉන්නවා. අපි මුලින්ම ළමයි මේකේ ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝන ගානයි හොයලා ඉමුද? හතර දෙනාගේ. මේ මූලද්‍රව්‍ය මුල් 20ෙන් දෙනකොට ඔයාලට එකපාර කියන්න පුළුවන් වෙනුනේ අං කීයද කීය වෙනේට දෙන්න කියලා හොඳේ. හයිඩ්‍රජන් කියන්නේ පළවෙනිය. ඒතර පරමාණු ක්‍රමාංක එකයි. ලිතියම් කියන්නේ තුන්වෙනියා. පරමාණු ක්‍රමාංක තුනයි. තේරෙනවද? පරමාණු ක්‍රමාංකේ
තුනයි. සෝඩියම් කියන්නේ 11 ශ්‍රේණියක්. පරමාණු ක්‍රමාංක එක වාටි එක පාර මතක නැත්නම් ආවර්තාවක බලන්න කමන්නේ ආවර්තාවක දෙනවා x යන්නේ. ඒක නම් පේන්නේ නැහැ නේ. හරි. ක්ලෝරින් කියන්නේ 17 වෙනියා. පරමාණු ක්‍රමාංක 17. එකපාර කියන්න පුළුවන් වෙනවා. තේරෙනවද ඔයාලට මතකයිනේ නේ. මූලද්‍රව්‍ය 20 වල කාලේ පටන් ගන්න. ඉලෙක්ට්‍රෝන ගාන. ඍණ අයනයක් නම් ඉලෙක්ට්‍රෝන මේකට වඩා එකක් එකතු කරන්නේ. ධන එකේ අයනයක් නම් ඉලෙක්ට්‍රෝන මේකේ එකක් අඩු කරන්නේ. ධන එකේ අයනයක් නම් ඉලෙක්ට්‍රෝන එකක් අඩු කරන්නේ. ඍණ එකක් නම් ඉලෙක්ට්‍රෝන එකක් එකතු කරන්නේ 17ට එකක් එකතු කරන්නේ 18. තේරුණා? ළමයි මේ ඉලෙක්ට්‍රෝන දෙකේ ශ්‍රේණියක්. ඉලෙක්ට්‍රෝන 10 ශ්‍රේණියක්. ඉලෙක්ට්‍රෝන 18 ශ්‍රේණියක්. තේරුණාද? ඉලෙක්ට්‍රෝන දෙකේ ශ්‍රේණි, ඉලෙක්ට්‍රෝන 18 ශ්‍රේණි, ඉලෙක්ට්‍රෝන sorry 10 ශ්‍රේණි සහ 18 ශ්‍රේණි. ඔයා දන්නවද ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ කියලා? පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. දෙවනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි තියෙන්නේ. ඇයි පළවෙනි ශක්ති මට්ටේ 1s විතරයිනේ. 1s වල ඉලෙක්ට්‍රෝන දෙකයි. 1s වල ඉලෙක්ට්‍රෝන පරිම දෙකයි. දෙවනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 8යි අයි. 2s 2යි 2p 6යි. 2s වල 2යි 2p වල 6යි උපරිම ඉලෙක්ට්‍රෝන 8යි ඉන්න පුළුවන් නේ. උපරිම ඉලෙක්ට්‍රෝන 8යි ඉන්න පුළුවන්. ඊට තුන්වෙනි එකේ 18ක් දක්වා ඉන්න පුළුවන්. 18ක් දක්වා තුන්වෙනි එකේ ඉන්න පුළුවන්. S ඉන්නවා, P ඉන්නවා, D ඉන්නවා. S ඉන්නවා, P ඉන්නවා, D ඉන්නවා. සාමාන්‍යයෙන් මුල් මූල ද්‍රව්‍ය 20ට අදාළව නම් උපරිම 8යි. මුල් මූල ද්‍රව්‍ය 20ට අදාළව නම් දැන් මේවා දෙන්නේ සංසන්දනය කරන්නේ සාමාන්‍ය මුල් මූල ද්‍රව්‍ය 20ට අදාළව තමයි. ඒතර උපරිම ඉලෙක්ට්‍රෝන 8යි. 2s සහ 2p. 3s සහ 3p විතරයි. ඒතර 3s සහ 3p 3s 2යි 3p 2යි උපරිම ඉලෙක්ට්‍රෝන කොහොමනින්? හරි. දැන් බලන්න ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන ගාන ඇයි මං වාට පැත්ත කඳින් දුන්නේ? මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ගාන. ඒතර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන ගාන නේද මේ තියෙන්නේ? අලුත් දෙයක් ඉගෙන ගන්නකොට අහගෙන ඉන්න හොඳට. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන දෙක ඉන්නේ ශක්ති මට්ටම් එකක විතරයි නේද? නම් දන ආරෝපණයක් තියෙන STN ද ශක්ති මට්ටම ඒ ඉලෙක්ට්‍රෝන දෙකයි ඉන්නේ. ඉලෙක්ට්‍රෝන දෙක ඉන්න පුළුවන් එක ශක්ති මට්ටමක ඉන්න පුළුවන්. දෙවෙනි ශක්ති මට්ටමට යන්න ඕනේ නැහැ. ඉලෙක්ට්‍රෝන දෙකයි කියලා කියන්නේ එක ශක්ති මට්ටමයි. ඉලෙක්ට්‍රෝන දෙකයි කියන්නේ එක ශක්ති මට්ටමයි. ඉලෙක්ට්‍රෝන 10යි කොහමද එන්නේ? 2යි 8යි නේ. 2යි 8යි ශක්ති මට්ටම් කීයද? 2ක ඉන්නවා. පළවෙනි ශක්ති මට්ටමේ 2යි ඊළඟ එකේ 8යි මේ බලන්න. මුගේ ඉලෙක්ට්‍රෝන 2යි. මුගේ ඉලෙක්ට්‍රෝන 2යි. මුගේ 2යි ඉලෙක්ට්‍රෝන මෙතන 8යි ඉලෙක්ට්‍රෝන. කොහොමද 10යි හැදෙන්නේ? පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි 10යි ඇවිල්ලා. මෙතන 18 එකක් දෙකයි 8යි තව 8කුයි ශක්ති මට්ටම් කීයක් තියෙනවද? ශක්ති මට්ටම් තුනක් තියෙනවා. ශක්ති මට්ටම් තුනක් තියෙනවා. ඔයාලට තේරෙනවද මම ශක්ති මට්ටම් ගන්න හොයපු හැටි? ගෙදරදී පාඩම් කරන්න කොහොමද ළමයි අයනිකාරයක් ගැන අහන්නේ මොන බම්බුවද්ද මන්ද මේ කරන්නේ කියලා බලන්නේ. අකු අහලා තියෙන අයනිකාරයක් මෙතන පිස්සුවක් කියලා කියනවා. ළමයි මේ අරය හොයන්නේ මෙතඩ් එකක් ඔයාලට කියලා දෙන්නේ. කොහොමද අරය හොයන්නේ? ඔයා ඉලෙක්ට්‍රෝන ගාන බලනවා මේ මේ අයනවල අයනවල ඉලෙක්ට්‍රෝන ගාන බලනවා. එකපාර ඉලෙක්ට්‍රෝන ගාන බලන්න බෑ. එකයි මම ප්‍රෝටෝන ගාන බැරි. මොකද ප්‍රෝටෝන ගානට එකතු කරලා අඩු කරලා වාට ඉලෙක්ට්‍රෝන ගාන හොයාගන්න පුළුවන් මේ. ප්‍රෝටෝන ගානට එකතු කරලා අඩු කරලා වාට ඉලෙක්ට්‍රෝන ගාන හොයාගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන ගාන. ඇයි ඉලෙක්ට්‍රෝන ගාන හොයාගත්තේ? ශක්ති මට්ටම් ගාන හොයාගන්න. තේරුම් ගන්න. ඉලෙක්ට්‍රෝන ගාන හොයාගත්තේ ශක්ති මට්ටම. ඉලෙක්ට්‍රෝන දෙක නම් එක ශක්ති මට්ටමයි. දෙක නම් එක ශක්ති මට්ටමයි. 10 නම් ශක්ති මට්ටම් දෙකයි. 18 නම් ශක්ති මට්ටම් තුනයි. දැන් මට කියන්න ශක්ති මට්ටම් ගානේ වැඩි වෙනකොට අරේ මොකද්ද වෙන්නේ? උත්තර දෙන්න ළමයි. ශක්ති මට්ටම් ගානේ වැඩි වෙනකොට අරේ මොකද්ද වෙන්නේ? ශක්ති මට්ටම් ගානේ වැඩි වෙන්න අරේ මොකක් වෙනවද? නියමයි. අන්න ඒ දැනුම තියෙනවා. නිය අවබෝධය තියෙනවා. ඔහේ අද්ද බං ඒ කියලා එහෙම කල්පනා කරන්න බෑ. හරිද? ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනකොට කියන්නේ නියෂ්ටියෙන් ඈතට 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 ඈතට
අරය වැඩි වෙනවා. අරය කියන්නේ න්‍යෂ්ටියේ සිට බාහිරම ඉලෙක්ට්‍රෝනයට තියෙන දුර. දෙයින ශක්ති බට්ටම් ගාන වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන ඈතට ඈතට යනකොට අරය වැඩි වෙනවා. අහන්නේ අරයක් ගැනනේ. එහෙනම් අරය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් මට කියන්න අරය වැඩිම එක මොකද්ද? මූ. අරය වැඩිම එක මූ නිසා මූට ෆස්ට් ප්ලේස් එක දෙන්න. අරය වැඩිම එක මූ වන්න දැන් තේරෙනවද මේ උගන්නන මෙතඩ් එක? මම දෙන්නේ ඕනිම ගාණක් හදන්න පුළුවන් මෙතඩ් එකක්. ඕනිම ගාණක් හදන්න පුළුවන් මෙතඩ් එකක් දෙන්න. ඉන්දා හොඳට අහගන්න. අන්න ශක්ති මට්ටම් ගාන අනුව අපි මුලින්ම ප්ලේස් එක වෙන් කරනවා. අරය වැඩිම නිසා යාට ෆස්ට් ප්ලේස් එක. ඊළඟට කවුද? ඊළඟට කවුද? මෙයාගේ ශක්ති මට්ටම් දෙකයි නම් මෙයා සෙකන්ඩ් ප්ලේස් එක. අරය ටිකක් අඩුයි. මෙතන තරඟ කරන්නේ ළමයි 3 සහ 4 ප්ලේස් වලට. මෙයා 3 සහ 4 ප්ලේස් වලට තමයි තරඟ කරන්නේ. ඇයි ඒ දෙන්නගේ කියන්න බෑයි? එක ශක්ති මට්ටමයිනේ තියෙන්නේ. ඉතින් අරේ අඩු කාගේද වැඩි කාගේද කියලා එතනින් කියන්න පුළුවන්ද? එතනින් කියන්න බෑ. එහෙනම් මුලින්ම ඔයා බලන්න ඕනි ශක්ති මට්ටම් ගාන අනුව අරේ වැඩි මොකාගේද අඩු මොකාගේද කියලා බලන එක. ශක්ති මට්ටම් 3යි නම් අරේ වැඩි පළවෙනියා. ශක්ති මට්ටම් 2යි නම් දෙවෙනියා. ශක්ති මට්ටම් 1යි කියන්නේ අරේ අඩුයි දෙන්නෙක් ඉන්නවා එහෙම. එතකොට 1යි 2යි ප්ලේස් ගත්තට පස්සේ මුන් 3 දෙනා මුන් දෙන්න අතර තියෙන 3ටයි 4ටයි තරංගය. හතරට කවුරුවත් තරඟ කරන්නේ නැහැ. තුනට තමයි තරඟ කරන්නේ. එකෙක් තුන වුණ ගමන් අනිත් එක හතර වෙනවා. මූ තුන වුණොත් මූ හතර වෙනවා. එකයි 3යි 4යි අතර තරඟයක් තියෙනවා කියලා කිව්වා. දැන් මාර වැඩි. මෙතෙන්ට මොනවද ගන්නෙ? ළමයි මෙතන වෙන මෙතඩ් එකක් තියෙනවා. අන්න බලන්න මේ ඒ ස්ටෙප් ටික හරියට දන්නේ නැත්නම් ඔයා බෑ. ළමයි මේවට කියනවා සම ඉලෙක්ට්‍රොනික ශ්‍රේණියක්. සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේද කියලා මේ. මුගෙත් ඉලෙක්ට්‍රෝන දෙකයි මුගෙත් ඉලෙක්ට්‍රෝන දෙකයි. මේවා සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේද වේ. මේවා සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේද. තේරුණා? සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේද වලට තියෙන තියරිය මොකද්ද? එකම ඉලෙක්ට්‍රෝන ගානෙන් ඉන්නේ හින්දා අරය සමානයි. එහෙමද? එකම ඉලෙක්ට්‍රෝන ගානෙන් තියෙන්නේ. එකම ශක්ති මට්ටම් ගානෙන් හින්දා අරය සමානයිද? නැහැ. මොකද්ද කාරණේ? ළමයි එතකොට ගන්න ප්‍රෝටෝන ගාන. එතකොට ගන්න ප්‍රෝටෝන ගාන ප්‍රෝටෝන වැඩි කාගේ අරය අඩුයි? යකු මාර සිස්ටම් එක ගන්න එක හැම එකටම තියෙන ළමයි පාඩම් කරන්න සහ ඒකට හේතු තර්කයක් තියෙන තර්ක අනුකූල බවක් තියෙන. මොකද්ද මම දැන් කියුවේ? පරමාණුක ක්‍රමාංකය වැඩි නැ උගේ අරය අඩුයි. සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේදවල විතරයි. දැන් මේවා මූ ගා ගන්න එපා. උන්ගේ ප්ලේස් එක වෙන් කරගෙන ඉවරයි. එක කවුද දෙක කවුද කියලා වෙන් කරගෙන ඉවරයි. උන් ආයේ බලන්න එපා. උන්ගේ ගා ගන්නත් එපා. මුන් දෙන්න බලන්නේ මුන් දෙන්න ඉලෙක්ට්‍රෝන සමානයි. මොකද්ද බලන්නේ ඊළඟට? ඊළඟට බලනවා මේගොල්ලන්ගේ පරමාණු ක්‍රමාංකය වැඩි කවුද? පරමාණු ක්‍රමාංකය වැඩි නම් අරය අඩුයි. එහෙනම් මෙයා මොකද්ද? මෙයා හතරවෙනි ප්ලේස් එක ගන්නවා. අන්න මෙයා තුන්වෙනි ප්ලේස් එක ගන්නවා. ඇයි? පරමාණු ක්‍රමාංකය වැඩි වුණාම අරය අඩු වෙනවනේ. ඔහොම කියලා හරියන්නේ නැහැ. හේතුවක් දන්නේ නැහෙනි. මොකද්ද හේතුව ළමයි? මෙන්න මෙතනින් වාක්‍ය ලියාගන්න. වා මතක තියාගන්න ඕනි වාක්‍ය ඔතන ලියාගන්න ඕලියන්න. සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේදවල පරමාණුක ක්‍රමාංකයේ වැඩි වන විට අරය අඩු වේ. සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේදවල පරමාණුක ක්‍රමාංකයේ වැඩි වන විට අරය අඩු වේ. සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේදවල පරමාණුක ක්‍රමාංකයේ වැඩි වන විට අරය අඩු වේ. අරය අඩුවේ. ඇයි? ඇයි? අන්න ඒකනේ ඔයා දැනගන්න ඕනේ. ඔක කටපාඩම් කරගන්න කිව්වම කවුරක් කටපාඩම් කරගන්නේ? තේරුණාද? ඇයි? මේ තියෙන්නේ ළමයි. ඉලෙක්ට්‍රෝන ගාන සමාන වුණාම ළමයි ප්‍රෝටෝන ගාන වැඩි වුණාම ප්‍රෝටෝන කියලා කියන්නේ ධනාරෝපිතයි. ප්‍රෝටෝන ධනාරෝපිතයි. ඒතර මෙතන ධනාරෝපිත එකයි ඉන්නේ. මෙතන ඉන්න තුන් දෙනෙක්. මට කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට වැඩිපුරම බැල්ම දාගෙන ඉන්නේ කවුද? මූ. ඇයි ඒකේ ධනාරෝපණය වැඩිනේ? මේ නැස්ටි බැල්ම වැඩි. හරි ආදරේ ඉලෙක්ට්‍රෝන වලට. මෙයාගේ නෑ, මෙයාගේ ධන එකයි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකටම මූ තමයි ආදරය දක්වන්නේ. මෙතන එහෙම නෙවෙයි. ඉලෙක්ට්‍රෝන දෙකයි අම්මෝ ප්‍රෝටෝන තුන් දෙනෙක් ඉන්න. මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකටම අර ප්‍රෝටෝන තුනම බැල්ම දාගෙන මොකද කරන්නේ? හරි ආදරෙන් තමනම ලං කරගන්නවා. අන්න තමයි අරය අඩු වෙනවා.
ධනාරෝපණය වැඩි වුණාම ළමයි මොකද වෙන්නේ? ප්‍රෝටෝන ගාන වැඩි වුණාම මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන වඩා තමා දෙසට ආකර්ෂණය කරගන්න. ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කරගන්නවා කියන්නේ අරය අඩු. මෙෂ්ටි දෙස රඳිනකොට ඒක තමයි හේතුව. يعني ඒට හේතුව නියෂ්ටියේ ප්‍රෝටෝන ගාන වැඩි වෙන විට इलेक्ट्रोन न्यष्टिय देशट आकर्षणीयवी अरय अडुकर गणीमाई इलेक्ट्रोन न्यष्टिय देशट आकर्षणीयवी अरय अडुकर गणीमाई तेरुना प्रश्न प्रश्न अरे मदान इलाट एच माइनस ඊළඟට මොකද්ද ලිතියම් ප්ලස් තේරුණාද ළමයි ඔන්න ආරේ මෙන්න ආරේ වැඩි වෙන පිළිල කවුරු හරි ළමෙක් ඉතින් හරිනම් හරි කියලා කියන්න තාම එහෙම නේද හරියන්නේ නේද අපි මේක කරන්නේ නේ මේ ප්‍රශ්න අපි කරන්නේ මොකටද ගණ ගන්න කරන්නේ හොඳට එතකොට ආයි ඊළඟ සතිය අහනකොට මේ වගේ ප්‍රශ්නයක් වාට පුළුවන් වෙයි. අද වැරදි ඇති. එහෙම තමයි. තේරුණාද මරු නේද? ආ ඉතින් හැම එකටම හරිම තර්කානුකූලව මම ක්‍රමයක් කියලා දෙනවා. වාට තියෙන්නේ ඉගෙන ගන්න. අපිම වහන්සියලා අල්ලගත්ත ක්‍රම මේවා හරිද? මුලින් බලන්න ඕනි මොකද්ද ඊළඟට බලන්න ඕනි මොකද්ද කියලා අපිම වහන්සියලා අධ්‍යයනය කරලා කරගත්ත ක්‍රම මේවා. මොකද රිසෝස් බුක් එකේ එහෙම ක්‍රමයක් නැහැ. සම්පත් පොතේ එහෙම ක්‍රමයක් නැහැ. මෙන්න මුලින්ම බලන්න ශක්ති මට්ටම් ගන්න. ඊළඟට බලන්න සම ඉලෙක්ට්‍රොනික ශ්‍රේණියක්ද කියලා. ඒක අතන්දර උගන්වන්නේ නැහැ තේරෙනවා. රිසෝස් බුක් එකේ. හැබැයි එක් ප්‍රශ්න වල හා තොර අපි ගුරුවරු විදිහට වාට ලස්සන ක්‍රමයක් උගන්වන්න. මේකනේ ගුරුවරයෙක් කියන්නේ. देखा देवनी प्रश्न ईबेदी में मनुपात्य स्कंदे आरोपणे यत्र कथंदरेति तेना मतन ईपी लिथियम प्लस हीलियम प्लस तेना ईबेदी में मनुपात्य हाने हारे इलेक्ट्रोनिये इन्न इलेक्ट्रोन गान प्रोटोन गान न्यूट्रोन गान पिलिबंद अधासक गान पुलवन्ने प्रोटोनिये इन्न इलेक्ट्रोन प्रोटोन न्यूट्रोन गान अधासक गान पुलवन्ने लिथियम वाला इलेक्ट्रोन प्रोटोन न्यूट्रोन इलेक्ट्रोन प्रोटोन न्यूट्रोन मम उगणा मे प्रश्न इतर अखर मेथड मम उगणा ओणिम प्रश्न अखर मेथड हेम प्रश्न खरा मेथड करुणाकर तेरूंगा मेकेम उपाधि आरोपणे बेदीम इकांदीम के आरोपणे बेदीम इलेक्ट्रोने इलेक्ट्रोने का प्रोटोन न्यूट्रोन इलेक्ट्रोन प्रोटोने प्रोटोने का इलेक्ट्रोन न्यूट्रोन बेहन बिंदु
හරිද? එතන පරිස්සමයි. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්. ලිතියම් කියන්නේ තුන්වෙනියට කියන්නේ ප්‍රෝටෝන තුනයි. එයාගේ ප්‍රෝටෝන තුනයි. නේද? ඊළඟට ඉලෙක්ට්‍රෝන දෙකයි. එයාගේ ඉලෙක්ට්‍රෝන දෙකයි. ඇයි ඒ? ධනාරෝපණයක් වුණාම එක ඉලෙක්ට්‍රෝනයක් යනවනේ යන්නේ. ධනාරෝපණයක් ධනායනයක් වුණාම ප්‍රෝටෝන ගාණෙන් එකක් ඉලෙක්ට්‍රෝන ගාණ අඩු වෙනවානේ. න්‍යූට්‍රෝන ගාණ හරියට කියන්න බෑ. හැබැයි ඉන්නවා. න්‍යූට්‍රෝන ගාණ හරියට කියන්න බෑ. හැබැයි ඉන්නවා. තේ න්‍යූට්‍රෝන ඉන්නවා අපි දන්නේ හරියට. ඒකට හේතුව ලිතියම්ගේ සමස්ථානික එහෙම තියෙනකොට න්‍යූට්‍රෝන ගාණ වෙනස් වෙන්න පුළුවන් නේ ළමයි. නේද? හීලියම් 4 වෙනියට එනම් ප්‍රෝටෝන 4යි. ඉලෙක්ට්‍රෝන 3යි. හීලියම් ප්ලස් වුණාම සෝරි ප්‍රෝටෝන 2යි. වැරදි නේද කතන්දරේ? හීලියම් 2 වෙනියට ඉන්නේ. ප්‍රෝටෝන 2යි. හීලියම් ප්ලස් නම් ඉලෙක්ට්‍රෝන 1යි. න්‍යූට්‍රෝන ගන්න හරියට කියන්න බෑ. හීලියම් 2 4 නම් න්‍යූට්‍රෝන 2යි කියලා කියන්න පුළුවන්. හීලියම් 2 4 නම් න්‍යූට්‍රෝන 2යි කියලා කියන්න පුළුවන්. හරියටම කියන්න බෑනේ. තේරෙනවද? නමුත් හීලියම් වල සමස්ථානික නැති නිසා න්‍යූට්‍රෝන දෙකයි කියලා අපිට ගන්න පුළුවන්. හරිද? හරි. දැන් මෙතන ආරෝපණය හොයන්න යන්නේ. මෙතන ආරෝපණය හොයන්න යන්නේ. ඉලෙක්ට්‍රෝනේ ආරෝපණය ඍණ 1යි. ප්‍රෝටෝනයේ ආරෝපණය ධන 1යි සාපේක්ෂව. මොන ආරෝපණයද සාපේක්ෂ? සාපේක්ෂ ආරෝපණය දැනගත්තාන් ඇති සාපේක්ෂව සංසන්දනය කරන්න නැති. 1.6 2 10 19 ඕනේ සාපේක්ෂාරෝපණණි හිතන්න. ධනායනයක් හින්දා ධන 1යි. ධනායනයක් හින්දා ධන 1යි ආරෝපණය. තේරුණාද? ඊළඟට සාපේක්ෂ ස්කන්ධය. ඊළාට මම සාපේක්ෂ ස්කන්ධය වෙන ඔන්න කතන්දරේ. ඔන්න කතන්දරේ. ඉලෙක්ට්‍රෝනයේ සාපේක්ෂ ස්කන්ධය සාමාන්‍යයෙන් බිඳුවයි නමයි. ප්‍රෝටෝනත් එක්ක බලද්දී නියුට්‍රෝනත් එක්ක බලද්දී ඉලෙක්ට්‍රෝනයේ සාමාන්‍ය ස්කන්ධය බිඳුවයි කියලා ගන්න. සාපේක්ෂ ස්කන්ධය. නමුත් මම සාපේක්ෂ ස්කන්ධය එකයි කියලා ගන්නම්කෝ. පොල් ගැඩි එකක් කියලා ගන්නම්කෝ. මතකයිද කතන්දරේ? ඔය සාපේක්ෂ ස්කන්ධ එක එක විදිහට හිතන්න පුළුවන් නේ ළමයි. මෙයාගේ සාපේක්ෂ ස්කන්ධය බිඳුවයි මෙයාගේ එකයි එහෙම හිතන්න පුළුවන් නැත්තම් ඉලෙක්ට්‍රෝනයේ සාපේක්ෂ ස්කන්ධය එක කියලා ගත්තොත් පොල් ගැඩි එකක් කියලා ගත්තොත් මං කිව්වා ප්‍රෝටෝන තියෙන 1836ක් ඉන්නවා කියලා මතකද? ඉලෙක්ට්‍රෝන වගේ ප්‍රෝටෝනයක් 1836 ගුණයක් බරයි. න්‍යූට්‍රෝනයක් 1839 ගුණයක් බරයි. මේක ඊ බෙදීමේ අනුපාතය පෙළගස්වන්න දල හැඟීමක් තිබුණාම ඇති. දල අවබෝධයක් තිබුණාම ඇති. ඒක නිසා හෙන්න ලොකු කතන්දර වලට යන්න ඕනේ නැහැ. ප්‍රෝටෝන එකයිනේ තියෙන්නේ. ප්‍රෝටෝන එකයි නම් 1836 ගුණයක් බරයි. මෙයාගේ බර එකයි නම් මෙයාගේ 1836 ගුණයක් බරයි. මේ වගේ. සාපේක්ෂව හරි. මෙතන ප්‍රෝටෝන කීයක් ඉන්නවද? 3. එතකොට 1836 ගුණයක් ඉන්නවා ඒ වගේ 3ක්. ඇයි ප්‍රෝටෝන එකක් නේ 1836ක් ඉන්නේ. ඉලෙක්ට්‍රෝන වලට එක දැම්මහම කරගත්ත වැඩේ හොඳේ. ඉලෙක්ට්‍රෝන එකයි නම් ඉලෙක්ට්‍රෝනයේ තියෙන පොල් ගෙඩි එකයි නම් ප්‍රෝටෝනයේ පොල් ගෙඩි 1836ක් තියෙනවා. ලිතියම් වලම ප්‍රෝටෝන 3ක් තියෙනවා. ඒතර ලිතියම් වල ප්‍රෝටෝන 3ක් කියන්නේ පොල් ගෙඩි 1836 ඒව 3ක්. ඒ මදිවට තව න්‍යූට්‍රෝන වල ස්කන්ධයක් එනවා අපි දන්නේ නැහැ ඒක. න්‍යූට්‍රෝන කීයක් ඉන්නවද කියලා දන්නේ නැහැනේ. ඒතර න්‍යූට්‍රෝන වල ස්කන්ධයකුත් එනවා තව. න්‍යූට්‍රෝනයක් පොල් ගෙඩි 1839 ගුණයක් බරයි. අපේ න්‍යූට්‍රෝන ගන්න දන්නේ නැති නිසා ඒක නිකන් ඔහේ තිබුණා. මෙතන මේ මෙතන තව එකතු කරන්න ඕනි කවුද? මෙතන තව එකතු කරන්න ඕනි කවුද? ඒයි පොල් ගෙඩි දෙකක් ඉන්නවා මෙතන. ඒක නෑ වැඩකුත් නෑ. මෙතන පොල් ගෙඩි දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකකුත් තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා කියන්නේ පොල් ගෙඩි දෙකයි. ප්‍රෝටෝන තුනක් ඉන්නවා කියන්නේ 1836 වැඩි කිරීම තුනක්. න්‍යූට්‍රෝනක් තියෙනවා මේ මදිවට. මෙතන හීලියම් ප්ලස් වල ඉලෙක්ට්‍රෝන එකක් කියන්නේ පොල් ගෙඩි එකයි. ප්‍රෝටෝන දෙකක් කියන්නේ 1836 වැඩි කිරීම දෙක. න්‍යූට්‍රෝනත් තව ඉන්නවා. නේද කතන්දරේ? අන්න
මේ විදිහට ගත්තා. දැන් මට E බෙදීම M අනුපාතය හොයන්නයි ඕනේ. ආරෝපණයේ බෙදීම ස්කන්ධ. මෙතන E කියලා කියන්නේ ළමයි ඉලෙක්ට්‍රෝන නෙවෙයි ආරෝපණයට කියන්නේ හොඳේ. මෙතන E කියලා කියන්නේ ආරෝපණයට. වා කියන්න පස්සේ මේවා ඉලෙක්ට්‍රෝන නෑ එහෙම. E කියලා මෙතන කියන්නේ ඉලෙක්ට්‍රෝනිය. මෙතන E කියන්නේ ආරෝපණය. එතකොට මෙතන ආරෝපණය එකයි ස්කන්ධයත් එකයි. ළමයි E බෙදීමෙන් අනුපාතය ගද්දී ආරෝපණයට ධන ඍණ දාන්න එපා. ආරෝපණය අගේ විතරක් දාන්න. තේරෙනවද මං කියන එක? සාපේක්ෂ ආරෝපණය ඍණයක වුණාට මෙතන එක විතරක් ඇති. E බෙදීමෙන් අනුපාතය අපි වටිනාකම විතරයි ගන්න. ධන ඍණ වැඩක් නැහැ අපිට. මෙතන ආරෝපණය එකයි ස්කන්ධය 1836 ගුණයක්. මෙතන ආරෝපණය එකයි ස්කන්ධය මේ බලන්න දෙක ධන 1836 වත් තුනක් ඒ මැදිරේ තව නියුට්‍රෝනක් තියෙනවා අපි දන්නේ නැහැ. මෙතන ආරෝපණය එකයි ධන එකනේ ස්කන්ධය ගත්තාම එක ධන 1836 වැඩි කිරීම දෙක ධන නියුට්‍රෝනක් තියෙනවා. දැන් ඔය කට්ටියගේ බෙදීමේ අනුපාතය පෙළගස්සන්නයි තියෙන්නේ. මට කියන්න යටේ කා වැඩි වෙනකොට මුළු පදේ අඩු වෙනවා. හරය වැඩි වෙනකොට මුළු පදේ අඩු වෙනවා. නේ? අද එකද විශාල දෙකෙන් එකද විශාල තුනෙන් එකද යටේ කා වැඩි නෝ මේ හතරෙන් එකද දහයෙන් එකද සීයෙන් එක දෙන්නෙන් කුඩා වෙනවා. යටපදේ විශාල වෙන්නකොට අගේ කුඩා වෙනවා. එකට වඩා භාගේ කුඩායි. ඊට වඩා තුනෙන් පංගු ඊළඟට හතරෙන් පංගු එන්නෙන් කුඩා වෙනවා. එනනම් ළමයි යටපදේ ලොකුම මොකාගේද? උඩ එකම තමයිනේ. උඩ එකමයි. උඩ පදේ එක 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 එක. යටපදේ මට කියන්නේ වැඩිම මොකාගේද? මුගේ. නියුට්‍රෝන ගාන හරියට දන්නේ නැති වුණත් ප්‍රෝටෝන තුනක් තියෙනනේ මෙයාගේ ප්‍රෝටෝන දෙකයිනේ. ඒ යටපදේ වැඩිම නම් මෙයා තමයි අඩුම. E බෙදීමෙන් අනුපාතය අඩුම නම් මෙයා හතරවෙනි ස්ථානයේ නේද? මෙයාට හතරවෙනි ස්ථානයේ. මෙයා තමයි ඊළඟට මෙයාට තුන්වෙනි ස්ථානේ දෙන්නේ. මෙයාට දෙවෙනි ස්ථානේ දෙන්න. යටාගේ අඩුම මෙයා හින්ද මෙයාගේ ඊබෙදීමේ අනුපාතය වැඩි. තේරුම් ගන්න. යටේ කා අඩුවෙන් ඊබෙදීමේ අනුපාතය වැඩි. මුළු පදේ වැඩි. ඊට වඩා 1836 පංගු අඩුයි. ඊට වඩා යටපදේ වැඩි වෙන්න අගේ අඩු වෙනවා. දැන් පෙළ ගස්සල ගන්න තියෙන්නේ. පළවෙනිය කියන්නේ ඉලෙක්ට්‍රෝනය. දෙවෙනිය කියන්නේ ප්‍රෝටෝනය. තුන්වෙනිය කියන්නේ හීලියම් ප්ලස් මං කිය ඕනි ගානක් හදන්න පුළුවන් මෙතනට එකක් ගන්න. හතරවෙනිය කියන්නේ ලිතියම් ප්ලස් ඔන්න උත්තරය ළමයි. වැඩි වෙන පිළිවෙලට පෙළ ගස්සන්න ඊ බෙදීමේ අනුපාතයේ වැඩි වෙන පිළිවෙල තමයි මේ තියෙන්නේ. ඊ බෙදීමේ අනුපාතයේ වැඩි වෙන පිළිවෙල ඔන්න අටු ගන්නවා. ඉන්ද හැමදාම ඔක්කොම දේවල් කතා කරන්න බෑ මේ උගන්නන ටික හොඳට ඔළුවට දාගන්න. දැන් ඊළඟ පේපර් එකේ අහන්නේ මේ ටිකම නෙවෙයි හොඳේ. ඒවයි හයි ද්‍රවාංක, තාපාංක, බන්ධන ශක්තිය. එක එක ඒවා අහන්න පුළුවන්. බන්ධන දිග, බන්ධන කෝණ අරෝ මේවා හයි. හැමදාම අහන්නේ මේවා ඊ බෙදීමෙන් අනුපාතයයි. හැමදාම අහන්නේ අර කලින් කතා කරපු මොකද්ද? අරයයි නෙවෙයි ඈ. වෙනස් එකිනෙකට අහන්න පුළුවන් જાති ඕනි තරම් තියෙනවා. ඒයන් හතරක් පහක් තමයි උදෙන් තහන්නේ. ඒ දවසින් දවසේ එකින් එක අල්ලගෙනවා ඒකට ක්‍රමයක් ඉගෙන ගන්න. තේරුණාද? හරි. හරි තුන්වෙනි කියන්නේ මොකද්ද? ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන ගාන.
හරිද? හරි. ඔයාලා ළමයි 6 වෙනි පාඩමේදී ඩීගොනුවේ ඩීගොනුවේ පළවෙනි පේළිය, පළවෙනි ආවර්තය ඉගෙන ගන්නවා. ඩීගොනුවේ පළවෙනි ආවර්තය කියන්නේ පරමාණු ක්‍රමාංක 21 ඉඳන් 30 දක්වා ටික. ඩීගොනුවේ පළවෙනි ආවර්තය කියන්නේ පරමාණු ක්‍රමාංක 21 ඉඳන් 30 දක්වා. ස්කැන්ඩියම් ඉඳන් සින්ක් දක්වා මූලද්‍රව්‍ය 10 වට පාඩම් කරන්න යනවා. එතකොට ඒගොල්ලන්ගේ පරමාණු ක්‍රමාංකයත් ඔයා දන්නවා. හරිද? ඒකෙන්ද දැන් ඔයා දැන් බලයි දැන් කොහොමද සර් මේක කොහොමද හොයන්නේ? පරමාණුක ක්‍රමාංකය ඔයාට 6 වෙනි පාඩමේදී මේ වෙලාව මතක හිටිනවා. තේරුණාද? දැන් පරමාණු ක්‍රමාංක කියන්නේ ඉසෙට්. ඒ කියන්නේ ප්‍රෝටෝන ගාන. පරමාණු ක්‍රමාංක කියන්නේ ප්‍රෝටෝන ගානනේ. ප්‍රෝටෝන ගාන නැත්නම් ඉසෙට්. ඉසෙට්. එතකොට මැංගනීස් වල ඔයා දැනගන්නවා ඉස්සරහට 25යි කියලා. ක්‍රෝමියම් වල පරමාණු ක්‍රමාංක 24යි. මෙයාගේ 28යි. මෙයාගේ 30යි කියලා දැනගන්න. මට එකපාර එහෙම කියන්න පුළුවන් මතකෙින්ද? ඔයාට එක ක්‍රමයක් තියෙනවා එකක් තමයි 6 වෙනි පාඩමේදී ඔය මතක හිටිනවා. තව ක්‍රමයක් තියෙනවා ඒක තමයි දැම්මම පාඩම් කරගන්නවා. ස්කැන්ඩින් වැනේඩියම් ඒක ටී ස්කැන්ඩින් ටයිටනියම් වැනේඩියම් කෝබින් මැංගනස් ෆෙරස් කොබල් නිකල් කොපසින් කියලා ඒ 10 දැන් පාඩම් කරගන්නවා. නැත්තම් ළමයි ඔයාට ආවර්තතාවකුවත් දෙනවා. ආවර්තතාවුවක් දෙනකොට එයාගේ පරමාණු ක්‍රමාංකය වට හොයා ගන්න පුළුවන්. දී පරමාණු ක්‍රමාංකය දන්නවා කියන්නේ ඉලෙක්ට්‍රෝන විනිවිද ලියන්න පුළුවන් කියන්නේ. තේරුණාද? මෙන්න ඉසෙට්. එතකොට ඉසෙට් අනුව අපි ඉලෙක්ට්‍රෝන විනිවිද ලියන. තේරුණාද? ඉසෙට් අනුව ඉලෙක්ට්‍රෝන විනිවිද. දැන් මෙහෙමනේ ළමයි. මෙහෙමත් තේරුම් ගන්න දැන්. මුල් ඉලෙක්ට්‍රෝන විනිවිද වාට වැඩක් නැහැ මෙතන. ඒකට හේතුව වියුක්ම ඉලෙක්ට්‍රෝනනේ දහන්නේ. ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන තියෙන්නේ අග කවචේ අන්තිම කවචේ. මොකද ඇතුළු කවචවල ඉලෙක්ට්‍රෝන කොහොමත් පිරලා තියෙන්නේ. ඒතර බාහිර කවචේ ඉලෙක්ට්‍රෝන ටික ගත්තාන් ඇදි. 25 කියලා කියන්නේ 20 ධන 5නේ. 20 ධන 5. ඒතර 20 කියලා කියන්නේ ළමයි සම්පූර්ණයෙන් පිරලා තියෙන කවචයක්. 4s වෙනකන් ඇවිල්ලා තියෙන. නැත්තම් එහෙම හිතන්න ඕනේ නැහැ. මෙහෙම හිතන්න. 25 කියලා කිව්වහම අපිට ගන්න පුළුවන් ළමයි මේක 3d 5 4s 2 වින්‍යාස කියලා ගන්න පුළුවන්. 25 කියලා ගුවන් 5 කියලා කියන්නේ 3d 5 වින්‍යාස. 4s 2 කොහොමත් ඊට කලින් පිරෙනවනේ. මෙතන 24 කිව්වහම 4 අන්න 3d 4 4s 2. 24යි කිව්වහම ඉලෙක්ට්‍රෝන 4යි ඉන්නේ අවසන් කවචේ. ඒතර ඒ ඉලෙක්ට්‍රෝන 4ට එන්නේ 3d 4 4s 2. නමුත් මේක විශේෂ වින්‍යාසය. අදන්නානේ. එතකොට මෙතන නිකන් මෙතෙන්ට ආවහම 3d 5 4s 1 වෙනවනේ. විශේෂයනේ. 28 කොහොමද ගන්න? 8ෙන් ගන්න. 8. 8 නම් 3d 8යි 4s 2යි. ඔය කෙටි එකපාර වට ලියන්න ඔය කියලා දෙන්න ක්‍රමයක්. sin 30 කියලා කියන්නේ 20 අයින් කරාම 10නේ. ඒ කියන්නේ 3d 10ම පෙරිලා 4s 2 කොහොමත් පෙරිලා. හරිද? දැන් මේ තියෙන්නේ මූල ද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන විනිවිදය. නැතුව අයනේ ඉලෙක්ට්‍රෝන විනිවිදය නෙවෙයි කියලා තියෙනවා. මේකෙන් අපිට අඩු කරන්න වෙනවා ඉලෙක්ට්‍රෝන 4ක්. මේකෙන් ඉලෙක්ට්‍රෝන 2ක් අඩු කරන්න වෙනවා. මේකෙන් 2ක්. මේකෙන් 2ක් අඩු කරන්න වෙනවා. මොකද අය ධන අයන කිව්වහම ඉලෙක්ට්‍රෝන ටිකක් යනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝන ටිකක් අඩු කරද්දී කොහෙන්ද අඩු කරන්නේ? බාහිර කවචයෙන් නම් තමයි අඩු කරගෙන ඉන්නේ. බාහිර කවචයෙන් දෙකක් අඩු කරනවා. මේකෙන් දෙකක් අඩු කරාම මෙයාගේ 3d 3 වෙනවා. මුගේ දෙක ගියා. තව දෙකක් එපේ. මෙතනින් දෙකක් ගියා 3d 3. මෙතන දෙකක් අඩු කරන්න ඕනි. 4s 1 ය ගියා. මෙතන එකක් නම් 3d 4 බවට පත් වෙනවා. මෙතන ඍණ දෙක ගුවහම මේක විතරයි යන්නේ. එතකොට මේක 3d 8ම තමයි. 4s 2 ගියා. ඉලෙක්ට්‍රෝන දෙකක් අඩු කරන්න එපේ ධන දෙක නිසා. 42 ධන දෙක නිසා එක ගියාම මෙයා 3d 10. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ කවචය ගත්තාම d කවචයේ කීයක් තියෙනවද? 5ක් ඉන්නවනේ. d කවචයේ 5ක් ඉන්නවා. කාක්ෂික. එතකොට ඔයා දන්නවා 3d 10 නම් මොකද මුලින්ම වියුක්ම පහක් කියන්න පිරিলা ඊට යුගලුත් පහත් පිරিলা 10 පිරিলা වියුක්ම නැහැ එකෙක්වත්
තුනඩි තුනනම් මුලින්ම උඩු බැලි අතර තුන් දිනක් දාන්න. පස්සෙනේ යුගල් වෙන්න පටන් ගන්න. හතර නම් උඩු බැලි අතර දාගෙන යන්න හතරක්. පස්සෙනේ යුගල් වෙන්නේ. තුනඩි අට නම් අට එන්නේ කොහොමද? උඩු බැලි අතර පහක් දාගෙන යන්න. තව තුනක් ඉතුරු ඒවා යටි බැලි අතර දාන්න. තේරුණා නේද? එතකොට මෙයාගේ ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන කීයද? ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන කියන්නේ තනියෙන් ඉන්න ඉලෙක්ට්‍රෝන. ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ තාම තනි කඩයි. යුගල් වෙලා නැහැ, බැඳලා නැහැ තාම. තනි කඩයි. එතකොට තනියෙන් ඉන්න ඉලෙක්ට්‍රෝන තුනයි. මෙතන තනියෙන් ඉන්න ඉලෙක්ට්‍රෝන හතරයි. මෙතන තුනේ තුන් දෙනෙක් බැඳලා දෙන්නේ කියන එහෙනම් ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන කීයද? දෙකයි. මෙතන පස් දෙනාම බැඳලා දහ දෙනෙක් ඉන්නවා. පස් දෙනෙම ජෝඩු වෙලා ඉන්නේ. දහ දෙනා ජෝඩු පහක් හදාගෙන ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන බිඳුවයි. තනි ඉලෙක්ට්‍රෝන. අන්න ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන උපරිම මෙයා. එහෙනම් ක්‍රෝමියම් ධන දෙක. ඊළාට ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන උපරිම මැංගනීස් 4 plus. මැංගනීස් 4 plus. නිකල් 2 plus. සිංක් 2 plus. ඉලට අහනව පළමු අයනීකරණ ශක්ති විචලනය. හරිද? සොයයි 3D 5 ගත්තේ 3D 10 ගත්තේ නේද? ඒක කොතනද? මෙතනද? ඇයි මෙතනින් දැන් ක්‍රෝමියම් ධන දෙකනේ. ක්‍රෝමියම් ධන දෙක වුණාම ඉලෙක්ට්‍රෝන කීයක් යනවා? දැන් ක්‍රෝමියම් ධන දෙකනේ. දැන් ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රෝන ඉන්න හැසේ 3D 5 4 S2 තේරෙනවද? ක්‍රෝමියම් වල පරමාණු ක්‍රමාංකය 24යි. ඒක 24ට අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වහම අන්තිමට එන්නේ 3D 5 4 S2 කියලා. ඇත්තටම එන්නේ 4 නිසා 3D 4 4 S2. නමුත් ඒක 20යි නැති නිසා එකෙන් මෙතෙන්ට බැලුවා 3D 5 4 S1 වුණා. නේද? එතකොට ධන දෙකේ අයනියක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් යන්න ඕනේ. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන යන්නේ බාහිර කවචින් යන්නේ මුලින්ම. බාහිර කවචේ එක ඉලෙක්ට්‍රෝන එතකොට ඌ ගියා. එකෙක් ගිහිල්ලා හරියන්නේ නැහැ දෙන්නේ කියන්නේ පැය ධන දෙකනේ. අනිත් එකම මෙතනින් යන්නේ. එතන මෙතනින් තව එකක් කරනවා 3D 4 වින්‍යාසයෙන්. එතන මෙයාගේ අවසන් වින්‍යාසය 3D 4. කලින් ඒවා පිරිලා තමයි S2 2S2 2P6 3S2 3P6 ඒවා පිරිලා ඒවා ලිව්වේ නැත්තේ ඒකයි. ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන හදි සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඕනේ නැහැ. තොරි ඉලෙක්ට්‍රෝන 4යි කාක්ෂික පහට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ මුලින් තනියෙන් පිරිලා තමයි යුගල් වෙන්නේ. එතන ඉලෙක්ට්‍රෝන 4 පුරවන්න ඕම 4ක් ගහව එතන ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන 4යි. D10ක් එන්න බෑනේ. තේරෙනවද නැද්ද? ඉලෙක්ට්‍රෝන හතර පිරෙන්නේ කාමර පහට මුලින්ම තනියෙන් එක එක පිරිලා තමයි. පස්සේ ඉවරනේ ඉතින් හතර දෙනෙක් ඉන්නේ. හරිනේ? හරි. ඊළඟ මොනවද අහලා තියෙන්නේ? පළමු අයනීකරණ ශක්තිය. හරි. මම ළඟදී පළමු අයනීකරණ ශක්තියේ වීඩියෝ එකක් කරලා දාන්න හිටියේ YouTube එකට. තේරුණාද? අමුතුම ක්‍රමයකට ලංකාවේ පළවෙනි වතාවට කියලා දෙන්න හැදුවේ තාම ඒක කරන්න කරේ නැහැ. තේරුණාද? පළමු අයනීකරණ ශක්තිය සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරලා දාන්න හැදුවේ ඕනිම ගානක් හදන්න පුළුවන් මෙතඩ් එකක් අලුතෙන් මම කවුරුත් එහෙම ලංකාවේ කරලවත් නැහැ තාම. හැබැයි මෙතඩ් එක මගේ නෙවෙයි. මෙතඩ් එක ඉන්දියාවේ. ඉන්දියාවේ හොයාගත්ත මෙතඩ් එකක් ඒක. ලංකාවේ කවුරුත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. බබලයි අපිට ඒක මොකටද කියලා. ළමයි දැන් අයනීකරණ ශක්තිය ගත්තාම දැන් මෙතන හයිඩ්‍රජන් හීලියම් ඔහම ඉන්නවා ඊට පස්සේ ලිතියම් ඉඳන් ඔහම ඔහම යනවනේ ඊපස්සේ සෝඩියම් ඔහම ඔහම ආගන්න යනවනේ පොටෑසියම් කැල්සියම් අයනීකරණ ශක්තිය අහන්නේ මේ මූලද්‍රව්‍ය 20න් සාමාන්‍ය අයනීකරණ ශක්තිය තැනින් තැන දෙන්නත් පුළුවන් ඈතින් පහළ ආවර්තවල දෙන්නත් පුළුවන් නමුත් ඒවනම් ලේසි වෙන්න තමයි දෙන්නේ නැත්තම් මූල ද්‍රව්‍ය විශ්සේ තමයි අයනීකරණ ශක්තිය පෙළගස්සන්නේ. හරිද? එහෙම වුණාම එකම ආවර්තික අයනීකරණ ශක්තිය පෙළගස්සන්න දුන්නොත් ඔයාට ගේමක් ගහ ගන්න පුළුවන් ඇයි ඒ? ඇයි දෙයියනේ අක්වක් විචලනේ තියෙන්නේ. ආ එකම ආවර්තික අයනීකරණ ශක්තිය ටික පෙළගස්සන්න පුළුවන් අක්වක් විචලනේ. ඊට අමතරව
ඔය ඊළඟ තව ආවර්තක එක්කෙනෙක් දෙන්නෙක් වගේ දුන්නොත් ඈතින් වගේ අඳුර ගන්න පුළුවන් විදිහට දුන්නොත් ඒත් ගේමක් ගහ ගන්න පුළුවන් වාට. හැබැයි මෙහෙම එහෙම මෙහෙන් මෙතන එක්කෙනා ඊළඟම 15 ආවර්තයයි ඔහම ඔහම දුන්නොත් එහෙම පොඩ්ඩක් තනින් තනින් ඈතින් ඈතින් අරගෙන ආවර්ත කීපයක දුන්නොත් එහෙම හදා ගන්න බෑ. ඒකට මෙතඩ් එකකුත් නෑ පාඩම් කරන හැරෙන්න. අයනීකරණ ශක්තිය ඉස්ස පාඩම් කරන්න පුළුවන් දුවක් හැමතිද? ආ අයනීකරණ ශක්තිය ඉස්ස පාඩම් කරනවා කැමතිද නැහැ. ඒක නිසා මතක තියාන ආවර්ත කීපයකින් නැහැ පාඩම් කරනවා හැරෙන්න. තේරෙන්නේද කිනේ? නොදවට තේරුම් ගන්න. ඒකට මෙතඩ් එකක් තමයි මම වාට කියලා දෙන්නේ. දැන් කියලා දෙන්නේ නැහැ. ඒක අපි බලමු දැන් එහෙම කන්නම් කියලා දෙන්නම්. දීලා තියෙන එහෙම කන්නම්. හරිද? හරිද? ඉතින් ඒකට මම කරලා YouTube එකට දාන්න හින්නේ ඕනි කෙනෙක්ට පුළුවන් වෙන්න. ඕනිම තැනකින් මූලද්‍රව්‍ය දුන්නොත් ඔයාට අයනීකරණ ශක්තිය පෙළගස්සන්න මෙතඩ් එක. හරිද? වාට ඔක දැම්ම උගන්වලා වැඩක් නැහැ. ප්‍රශ්නේ තමාගේ නෝනතාවක් තමන්ට එක දැනින්නේ නැහැ පිළිතුරු දාශක කියලා කි. තමන්ට ප්‍රශ්නයක් නැති කල ඒකට පිළිතුරක් ඕනේද හොයන්නේ නැහැ. ඔයා ඉන්නේ අඳුරේ කියලා ඔයා දන්නේ නැත්තම් ඔයා ආලෝකය හොයන්න උත්සාහ කරනවා නැහැ. බෝසතාණන් වහන්සේ මේ සංසාර චක්‍රයේ සිඳින්න ඕනි මේක නේද බුද්ධත්වේ ලබා ගන්න ඕනේ කියලා උන්වහන්සේට හිතුනේ නේද? ආත්ම ගානක් ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා ඒ පෙර සංසාර මුරුදුත් එක්ක බලද්දි අන්තිමට හිතුන මේ ජීවිතේ નિසරුයි මේක නම් වැඩක් නැහැ. තිය හැමදේම තිබිලානේ. මාලිගා තුනකුත් තිබිලා. නේද? අවුරුදු 18න් විවාහ වෙලා 16න් නේද කාලෙදි විවාහ වෙලා නේද අන්තිමට රජකමත් හම්බ වෙන ශක්තිති පදවියත් හම්බ වෙනවා කියලා කියලා තිබුණා මේ ජ්‍යොතිෂයේදී උනේ ඒ කාලේ. හැමදේම අංක සම්පූර්ණ ජීවිතයනේ අපිට හිතෙන විදියට. එතෙයි ගිහි අතහැරලා ගිහි. ඇයි මේක නෙවෙයි මේ සැබෑ තෘප්තිය කියලා හිතුන නිසානේ මම මේ ජීවත් වෙන්නේ මවාගත්ත ලෝකෙක. සැබෑ මිනිස්සු මේ පස්සේ යන සැබෑ තෘප්තිය මේකනේ මිනිස්සු දුක් විඳිනවා. එළියට ගිහලා බැලුවා අර මහලු මිනිස්සු දැක්කා මේ කරුණ ටික දැක්කම තේරුණා මේක සැබෑ සතුට නෙවෙයි කියලා. ඒතර එහෙම තේරුම් ගත්තට පස්සේ කෙනෙක් මොකද කරන්නේ? සැබෑ සතුට හොයන්න පටන් ගන්නවා. තමන් විඳින්නේ සැබෑ සතුට නැද්ද කියලා දන්නේ නැති තාක්කල් මොකටද සැබෑ සතුටක් හොයාගෙන යන්නේ? ඒ වගේ තමයි. වාට මේ මොකක් හරි ප්‍රශ්නයක් එන්නේ නැතිව ඒකට උත්තරේ මම කියලා වැඩක් නැහැ. මම ගණන් ගන්නෑ තම්බ සතේකට. ඒකමයි මං කියන්නේ. වාට නිකන් මං ඔයක හොයන මෙතඩ් එකක් කියලා දීලා වැඩක් නැහැ. වාට ඒක ප්‍රශ්නයක් නෝ නැතා. වා අඳුරේ නම් ඉන්නේ වාට ආලෝකේ හොයන්න කවදාවත් ඕනිකමක් එන්නේ නැහැ. මොකද වා අඳුරේ ඉන්නවා කියලාත් ඔයා දන්නේ. ආලෝකය කියලා එකක් තියෙනවද කියලාත් ඔයා දන්නේ. ඒ වගේ මං ඔහෙ මෙන්න මෙහෙම ඕනිහක අයනීකරණ ශක්තිය හොයන්න මෙන්න මෙතෙන්ද කියලා වාට කියලා දුන්නකවත් අම්බ සතියකට ගණන් ගන්න ඇයි? ඒ වගේ ප්‍රශ්නවා කරලා නැත්තා. ඉත තව ටිකක් කල් ඉන්න ඉවසගෙන පේපර්ස් වල ඉස්සරහට හම්බ වෙන හොඳ හොඳ ප්‍රශ්න. එතකොට වාට තේරෙනවා යකෝ මේක නම් හදාගන්න බෑ. මේකට මොකක් හරි ක්‍රමයක් හොයාගන්න ඕනේ. අන්න එතකොට වන්න ප්‍රශ්නයක් මතුණා ප්‍රශ්නෙට දැන් පිළිතුරු හොයනකොට ඔන්න වාට හම්බ වෙන අන්න නියම මෙතඩ්යක් තියෙනවා කියන එක. තේරෙනවද මං කියන්නේ? එහෙනම් දැන් ඔය කියලා දෙලා වැඩන්නේ වාට අගේ යන්නේ. හරි. හතර. නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, මැංගනීස් දෙල තියෙන හතර දෙනා. ඔය වගේ වෙලාවට ළමයි ඔයා මොකද්ද කරගන්න ඕනි? මෙන්න මෙහෙම පේලි 8ක් 9ක් ගහගන්න. පේලි 8ක් 9ක් ගහගන්න. ඊට පස්සේ අක්වක් විචලන යන්න මෙහෙම. එකක් ගියා බැස්සා. ස්ටෙප් දෙකක් ගියා බැස්සා. ආයි ස්ටෙප් දෙකක් ගියා. කොහමද එන්නේ විචලන? එකයි ස්ටෙප් එකයි බැස්සා, ස්ටෙප් දෙකයි බැස්සා, ආයි ස්ටෙප් දෙක නේද? ඕකට අනුවනේ ළමයි කාණ්ඩ ටික හැදෙන්නේ. කාණ්ඩ එකේ ඉඳන් 18 වගේ ඉන්න ටික තේරුම් මොනවාද? කාණ්ඩ 1 2 13 14 15 16 17 18 ඔහොමනේ. කාණ්ඩ 18 එන්නේ. 18 කියලා කියන කාණ්ඩ 8ක් එන්නේ. එකේ දෙකෙන් පස්සේ ආය කියලිම 13 ටනේ වණින්. එතකොට මෙතන දීලා තියෙන මූලද්‍රව්‍ය කවුද?
නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලුවරින්. එතකොට නයිට්‍රජන් ඉන්නේ කීයද? 15 වෙනි කාණ්ඩේ. නයිට්‍රජන්. ඊළඟට ඔක්සිජන් ඉන්නේ 16 වෙනි කාණ්ඩේ. ඊළඟට ෆ්ලුවරින් ඉන්නේ 17 වෙනි කාණ්ඩේ. ඔයා බලන්න ඉස්සෙල්ල එකම ආවර්තයේ කට්ටියද ඉන්නේ කියලා. නැත්තම් වැඩේ කරගන්න බෑ. හොඳේ. එකම ආවර්තයේ කට්ටියද ඉන්නේ. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්. ෆ්ලුවරින් නියොන්. ඔව්. එකම ආවර්තයේ නයිට්‍රජනොයි, ඔක්සිජනොයි ෆ්ලුවර් උනේ. එකම ආවර්තයේ කට්ටිය දීලා තියෙනවා. එතකොට එකම ආවර්තේ නම් මෙහෙම ලකුණු කරන්නේ ඉන්න කට්ටිය. මැග්නීසියම් වෙන කොහෙවත් ඉන්නේ කෙන නේද? මැග්නීසියම් නේද ඊළඟට දීලා තියෙන්නේ. මැග්නීසියම් කියලා කියන්නේ දැන් මෙතන මොකද්ද? මේක බෙරිලියම් නේ ළමයි. මේක බෙරිලියම් නේ. බෙරිලියම්ට යට තමයි මැග්නීසියම්. ඒකට තේරෙනවා ආවර්ත දෙකක දෙන්නේ කියලා. මුන් තුන් දෙනා ඉන්නේ දෙවෙනි ආවර්තේ. එන්න තුන්වෙනි ආවර්තයකෙත් දීලා. අවුලක් නෑ මං කිව්ව අර වෙනම අඳුර ගන්න පුළුවන් විදිහට දෙන ප්‍රශ්නයක් මේක. එහෙනම් මේකට අර මම උගන්වන මෙතඩ් එක ඕනේ නෑ මේ බලන්න. බෙරිලියම් නම් ඉන්නේවා මේ හරින් රවුමක් දාගෙන මැග්නීසියම් කියලා ලියාගන්න. ඇයි? ඇයි? ඒ කාණ්ඩයේ පහළට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. මෙහානේ අයනීකරණ ශක්තියනේ. කාණ්ඩයේ පහළට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. අරය වැඩිනේ. එන්නෙන් අරය වැඩිනේ පහළට පහළට පහළට. අරය වැඩි වුණාම බාහිර ඉලෙක්ට්‍රෝනේ පිට කරන්න දෙන්න ඕන ශක්තිය අඩුයි. අයනීකරණ ශක්තිය කියන්නේ මොකද්ද කියලා දන්නවනේ මම ඊතර මේක කියලා දුන්නේ නැහැ. අයනීකරණ ශක්තිය කියලා කියන්නේ වායුමය අවස්ථාවේ තියෙන න්‍යෂ්ටිර ලිහිල්ලොම් බැඳලා තියෙන, කියන්නේ ඈතම තියෙන ඈතින්ම තියෙන ඉලෙක්ට්‍රෝනේ ඉවත් කරනවා. ඉවත් කරන ධන අයනයක් හදනවා. අන්න ඒකට අවශ්‍ය ශක්තිය. ත්‍රායනීකරණ ශක්ති විචලනය අක්වක් විචලනය කියලා ඔයාලා ඕ ලෙවල් පොතේත් තියෙනවා හොඳයි ඕ ලෙවල් පොතේත් මේක තියෙනවා ඒ ලෙවල් වල හොඳම ඉගෙන ගන්න මේ තියෙන ආවර්තයක අයනීකරණ ශක්ති විචලනය අක්වක් කාණ්ඩයක පහලට අයනීකරණ ශක්ති විචලනයේ හරිම ලේසියි පහලට එන්න අයනීකරණ ශක්තිය අඩු වෙනවා අරය වැඩි වෙන්න ඈතම ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටියෙන් ඉන්නේ එන්නේ නැති එතකොට ඒක න්‍යෂ්ටියට තියෙන ආදරේ අඩුයි ඈතන ඉන්නේ න්‍යෂ්ටිය යාට ලොකු කැමැත්තක් නැහැ ඒ කියන්නේ ඈතින් ඉන්නේ දෙන්න එතකොට ඒ ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න ලේසි. පොඩි ශක්තියක් දුන්න ගමන් ඉවත් වෙනවා. ඒ කියන්නේ අයනීකරණ ශක්තියෙන් ඉන්න අඩු වෙනවා. කාණ්ඩයේ පහට අරය වැඩි වෙන නිසා. ඒ ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනවා. අරය වැඩි වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න ලේසි. අයනීකරණ ශක්තිය අඩු. එහෙනම් බෙරිලියම්ට වඩා මැග්නීසියම්ට අඩු වෙනවා. ඉතින් ඔයා දන්නවනේ බෙරිලියම්ගේ තියෙන්නේ මෙතන කියලා. ඉතින් ඌට වඩා මැග්නීසියම්ගේ අඩුයි. දැන් පෙළ ගස්සන්න තියෙන්නේ. කොහේ වැඩි මේක? ෆ්ලුවරින්. ඊළඟට මොකද? නයිට්‍රජන්. සෝරි මේක ඔක්සිජන් නේද? ඊළඟට කවුද නයිට්‍රජන් පරිස්සමෙන් ඈ ඔක්සිජන් එහෙම නෙවෙයි ඈ ඔක්සිජන් ඊට වඩා අඩුයි ඊළඟට තමයි ඔක්සිජන් ඔක්සිජන්ට වඩා අඩුයිනේ බෙරිලියම් ඉතින් බෙරිලියම්ට වඩාත් මැග්නීසියම් අඩුනා කිසි කතන්දරයක් නැහැ මැග්නීසියම් මෙතන ඉන්නේ ඔන්න පෙළ ගස්සන විදිය අයනීකරණ ශක්තිය පෙළ ගස්සන විදිය තේරෙනවා නේද ඔන්න ඔහම තමයි අපි අයනීකරණ ශක්තිය පෙළ ගස්සන්නේ මීට වඩා අමාරු පට්ට අමාරු ප්‍රශ්න තියෙනවා ඒවා ඒ ලෙවල් වල තාම අහලත් නැහැ නමුත් ට්‍රෙන්ඩ් ඉන්න එක ඒවා ඉස්සරහට ආයේ ඒවට එතකොට මම අර මෙතඩ් එක කියලා දෙන්න ඕනිමක් හදන්න මෙතඩ් එක මේක මේකෙන් ඕනි මෙතඩ් ඕනිම ගානක් හදන්න බෑ මේ මෙතෙත් ඕනිමක් හදන්න බෑ අමුතු විදිහට දුන්නොත් එහෙම හදන්න බෑ හින්ද දැනට අවුලන්නේ දැනට අහන ප්‍රශ්න ටික ගොඩ දා ගන්න පුළුවන් අරවා අහුනහම අපි කියලා දෙන්න ඒවා අහන්නේ කොළඹ ආනන්ද නාලන්ද රෝයල් දෙවි බාලිකා විසාකා වගේ ස්කෝලවල නැත්තම් හොඳ පළාත් පේපර්ස් වලත් ඒවා අහනවා කියලා දෙන්න එපා ඒවා කරන්න ක්‍රමයක් නැහැ පස්සේ කියලා දෙන්න. හරි. දැනට ඔය උගන්නපු ටික ෂේප්. සර් 16 ඔක්සිජන් ඕ ළමයි. හරි ඒක හැදුවා මම ඒ වෙලේ ලියලා තිබුණේ නැන්නේ. හරි. බන්ධන කෝණේ. 8:28 බන්ධන කෝණේ කරන්න වෙලාවක් නැහැ ළමයි. තේරුණාද? මේ හැම එකටම මෙතඩ් එකක් කියලා දෙනවා කිව්වනේ. හරි. ඉතින් ටික අපි පස්සේ කතා කරන්න අපිට ලොකු වෙලාවක් නැහැ ඒක නිසා. 2021 පන්ති අපි අවසන් කරා ඒක නිසා මේක පන්ති ටික වෙලාවක් වැඩි කරන්න පුළුවන් නමුත් දවස වෙනස් කරන්න වෙනවා මොකද තාම අද රෑ පන්ති 9ට පටන් ගන්නවා දැන් 22 වෙනි පන්තිය 22 එක ඒක නිසා ලබන සතිය ඉඳන් අපි වෙන දවසක් වෙන් කරගෙන කාලය ටිකක් වැඩි කරගමු හරි එහෙනම් ළමයි ආයිබෝන් හැමෝටම ජය වේවා